नमस्कार वीवा बुदुरुवनत समदा बुदुहिमि सरणयामि। नमस्कार वीवा दमरुवनत समदा सदहम सरणयामि। नमस्कार वीवा संगरुवनत समदा महासंग सरणयामि। नमस्कार वीवा तुनुरुवनत समदा तिसारण सरणयामि। साधु साधु साधु। अपगे गुरुदेवोत्तम कल्याण मित्र पिंगवत लुक्सामिन हंसीट අප හැම දිනාගේ ගෞරවාදර නමස්කාරය වේවා। සාදු සාදු සද්ධාවන්ත වාසනාවන්ත අපි අදත් මේ සූදානම් වෙන්නේ භාග්‍යතුන් වහන්සේ වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයේ මිදක් සාකච්ඡා කරන්න। මහා වසංගතයකින් ලෝකයේම බිහිතියට පත් කරමින් අපි හැමදෙනාගේ ජීවිත වෙලාගෙන තිබෙද්දී අපි වසංගතය ගැන කතා නොකර අපිට නුවණින් විමසන්න දෙයක් අපි සාකච්ඡා කරමු। වසංගතය ගැන කතා කරන්න ගොඩාක් කට්ටිය ඉන්නවා, ඕනතරම් කට්ටිය ඉන්නවා වසංගතය ගැන කතා කරන්න। නමුත් කතා කරන්න කෙනෙක් නැති නුවණින් විමසන්න දෙයක් කතා කරන්නයි තිසාඩු. ඉකින් අපි කාලේ අපි ගමු නුවණින් විමසන්න පුළුවන් භාග්‍යතුන් වහන්සේගේ දහම් පදයක් ඉගෙන ගන්න. පිංගති මං අද මේ පිංගතුන්ට किया दिन कल्पना के लिए उदाहरण नोनिंग विमसा बलान उपकार वन दाम पर्यायक मैं पिंगुतंग मेवा आहलती नोन तरंग नोट मतलब इतना कल्पना कल्पना के लाम हम उपचुन नेवत मैं दाम पर्याय කියලා දෙන්න ඕනේ කියලා। ආයතන ගැන සලායතන ගැන ඒකෙම ගත්තී සංයුත්ත නිකායේ හතරවෙනි පොත් වහන්සේගේ අඩංගු සූත්‍ර දේශනා තුනක් පුංචි සූත්‍ර දේශනා තුනක්। පළවෙනි සූත්‍ර දේශනාව තමයි පරිඤ්ඤේය සූත්‍රය। දෙවෙනි සූත්‍ර දේශනාව තමයි පහා තබ්බ සූත්‍රය। තුන්වෙනි සූත්‍ර දේශනාව තමයි සච්චිකා තබ්බ සූත්‍රය। ඔන්න සූත්‍ර දේශනා තුන. මේ සූත්‍ර දේශනා තුන අපි ටික ටික සාකච්ඡා කරමු। පළවෙනි එක පරිඤ්ඤේය සූත්‍රය, දෙවෙනි එක පහා තබ්බ සූත්‍රය, තුන්වෙනි එක සච්චිකා තබ්බ සූත්‍රය. මේ තුනම තියෙන්නේ සංයුත්ත නිකායේ හතරේ එක දිගට තියෙන සූත්‍ර දේශනා පුංචි සූත්‍ර දේශනා තුනක්. චූටි බොහොම පුංචි මේ සූත්‍ර දේශනා තුන. අපි දැන් බලමු මේකේ පළවෙනි සූත්‍ර දේශනාව. නිකන් මේ සූත්‍ර දේශනාවේ දල අර්ථය අපි ගමු බලන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චක්කු වික්කවේ පරිඤ්ඤයං මහණනි ඇස පිරිසිදු දැක්ක යුතුයි. චක්කුම් වික්කවේ පරිඤ්ඤය රූපා පරිඤ්ඤය මහණෙන රූප පිරිසිදු දැක්ක යුතුයි. පිරිසිදු දැක්ක යුතුයි කියලා කියන්නේ පරිඤ්ඤය කියන අවබෝධ කර යුතුයි කියන එකයි.
ඇස අවබෝධ කළ යුතුයි. රූප අවබෝධ කළ යුතුයි. චක්කු විඤ්ඤාණං පරිඤ්ඤේයං. මේ මාන්නේ ඇස විඤ්ඤාණය, චක්කු විඤ්ඤාණය අවබෝධ කළ යුතුයි. චක්කු සම්පස්සෝ පරිඤ්ඤේයෝ. ඇස ස්පර්ශය අර්ථුන එකතුව උණු ඇස ස්පර්ශය අවබෝධ කළ යුතුයි. චක්කු සම්පස්සජා වේදනා පරිඤ්ඤේය. ඇස ස්පර්ශයෙන් හටගන්නා වූ විඳීම අවබෝධ කළ යුතුයි. රූප සංඥා පරිඤ්ඤේය. රූප හඳුනා ගැනීම රූප සංඥාව අවබෝධ කළ යුතුයි. රූප සංචේතනා පරිඤ්ඤේය. රූප ගැන චේතනා පහළවීම අවබෝධ කළ යුතුයි. එතකොට මොකද මේ කිව්වේ? ඇස අවබෝධ කරන්න ඕනේ කියලා කිව්වා. රූප අවබෝධ කරන්න ඕනේ කියලා කිව්වා. ඇසේ විඥානය අවබෝධ කරන්න ඕනේ කියලා කිව්වා. ඇසේ ස්පර්ශය අවබෝධ කරන්න ඕනේ කියලා කිව්වා. ඇසේ ස්පර්ශයෙන් හටගන්නා විඳීම අවබෝධ කරන්න ඕනේ කියලා කිව්වා. ඊට පස්සේ ඇසේ හඳුනාගෙන රූප හඳුනා ගැනීම අවබෝධ කරන්න ඕනේ කියලා කිව්වා. රූප ගැන චේතනා පහළවීම අවබෝධ කරන්න ඕනේ කියලා කිව්වා. මේ විදිහට මෙහෙම ගත්තාම මේ ටික කියවෙන්නේ ඇසේ හටගන්න පංච උපාදානස්කන්ධය. දැන් බලන්නකෝ ඇස රූප කියපුවාම මේ දෙකමයි තියෙන්නේ රූපේට. රූප උපාදානස්කන්ධයට. ඊට පස්සේ විඥානය කියන්නේ විඥාන උපාදානස්කන්ධය. ඊට පස්සේ මේ තුන එකතු ස්පර්ශය. ඊට පස්සේ ඒ ස්පර්ශයෙන් හටගන්න විඳීම වේදනා උපාදානස්කන්ධය. රූප හඳුනා ගැනීම සංඥා උපාදානස්කන්ධය. රූප ගැන චේතනා පහළ වීම සංස්කාර උපාදානස්කන්ධ රූප වේදනා සංඥා සංකාර විඥාන මේ ටික ඇසි හටගන්න මේ ටික අවබෝධ කර යුතුයි. මේ විදිහටම කනෙත් මේ විදිහටම නාසෙත් දිවෙත් කයෙත් මනසෙත් බුදුරජාණන් දේශනා කළා මේවා අවබෝධ කළ යුතුයි. පරිඤ්ඤය පරිඤ්ඤය ධර්ම. එතකොට අපි අහලා තිනවා පිරිසිද දැක්ක යුත්තේ අවබෝධ කළ යුත්තේ දුක. එහෙම නේද? දුක නිබුදුරජන් චතුරාර්ය සත්‍ය අවබෝධ කළ යුත්තේ දුක. දුක තමයි අවබෝධ කරන්න තියෙන්නේ. එහෙනම් මේ ටික අයිති දුකට. බුදුරජාණන් දේශනා කරා මේ අවබෝධ කළ යුතුයි කියලා දේශනා කරනවානේ. එහෙනම් ඔන්න මේ ටික අයිති දුකට. දුකට අයිති. එහෙනම් මේ ටික පිරිසිද දකින්නකොට මේတိකේ යථා ස්වභාවය අපි හොඳට පිළිසින දකින්න ඕනේ. උත්තර අවබෝධ කර ගන්න ඕනේ යථා ස්වභාවය. යථා ස්වභාවය තමයි මොකද්ද? අනිත්‍ය ස්වභාවය. මේတိකේ ඇත්ත ස්වභාවය තමයි අනිත්‍ය ස්වභාවය. මේ පිඟුතුන්ට එදත් මම කියලා දුන්නා. ඇස උපදින්නේ ඇස ඉස්සරහට රූපේ පැමිණෙද්දී. ඇස නම් වූ ආයතන උපදින්නේ. ඒ මොහොතේ උපදිනවා. ඒ මොහොතේම නිරුද්ධ වෙලා යනවා. එහෙනම් ඇස කියලා කියන්නේ ඒ මොහොතේ උපදින ඒ මොහොතේ නිරුද්ධ වෙන එකක්. රූප කියලා කියන්නේ ඒ මොහොතේ උපදින ඒ මොහොතේ නිරුද්ධ වෙන එකක්. යම්කිසි කෙනෙක් කියන්න පුළුවන් එතකොට මේ රූප එළිය තියෙන්න ඕන තරම් කාලයක්. නමුත් මේ එළිය කොච්චර තිබුණත් අපිට ඒක රූපයක් බවට පත් වෙන්නේ ඒ ඕනම දේදී අපිට රූපයක් බවට පත් වෙන්නේ අපිට අපේ ඇසට ඒක අරමුණු වෙන මොහොතට විතරයි. අරමුණු වෙන මොහොතට විතරයි. අනෙක් වෙලාවට ඒක කොහොම තිබුණත් අපිට ප්‍රශ්නයක් නෑ. අපිට ඒක දුක දුක පිටස් පවතින්නේ නෑ. ඒ මොහොතට ඒක රූපයක් වඩපත් වෙනවා. ඊට පස්සේ රූපය නිරුද්ධ වෙලා යනවා. අපිට රූපයක් වඩපත් වුණු රූපේ නම් වූ ආයතනය. ඇස කියන්නේ අභ්‍යන්තර ආයතනයනේ. රූපය කියන්නේ බාහිර ආයතනය. එහෙනම් රූපේ නම් වූ ආයතනය ඒ මොහොතේම නිරුද්ධ වෙනවා. එහෙනම් මේ ටික ස්වභාවය තමයි මොකද්ද? අනිත්‍ය ස්වභාවය. මම හිතට ගන්නම් මේ සංයුත්ත නිකායේ හතරෙම තියෙනවා ලස්සන සූත්‍ර දේශනාවත් ဒုတိය ද්වේ සූත්‍රය කියලා. ဒုတိය ද්වේ සූත්‍රය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ද්වයන් භික්ඛවේ පටිච්ච විඥානං සම්භෝති. මහණෙනි දෙකක එකතුවෙන් විඥානය හටගනි. විඥානේ හටගන්නේ දෙකක එකතු වීම.
මොකද්ද කතංච භික්ඛවේ ද්වයන් පටිච්ච විඤ්ඤාණං සම්බෝධි මහණි කුමන දෙකක එකතුවකින්ද විඤ්ඤාණය හටගන්නේ චක්කුංච පටිච්ච රූපේ උප්පච්චිති චක්කු විඤ්ඤාණං ඇසත් රූපයත් හේතු කරගෙන ඇසී විඤ්ඤාණය හටගනී එනමුන්න විඤ්ඤාණය හටගන්නේ ඇසයි රූපයි කියන දෙක එකතු කරගෙන ඒ දෙක නිසා ඇසී විඤ්ඤාණය හටගන්නේ චක්කු ඊම බුදුරණන් ආදේශ කරන චක්කු අනිච්චං මහණෙනි මේ ඇස අනිත්‍යයි මේ ඇස අනිත්‍යයි රූපා අනිච්චා රූපය අනිත්‍යයි ඒ අනිත්‍යයි කියලා කියන්නේ මේ රූපය අනිත්‍ය ස්වභාවයක් තමයි රූපේ කැඩී බැඳී විසිරී යන ස්වභාවයත් අනිත්‍ය ස්වභාවයක් තමයි ඒ කියන්නේ රූපේ දැන් ඔන්න රූපේ දැන් දිරාගෙන දිරාගෙන ගිහිල්ලා මේ ගොඩනැගිලි දිරාගෙන දිරාගෙන ගිහිල්ලා මම කඩාන වැටෙනවා ඒකත් අනිත්‍ය ස්වභාවයක් තමයි හැබැයි ඒක මට ඒක දුකක් බවට පත් වෙන්නේ මට ඒක රූපේ බවට පත් වෙද්දී ඒ රූපේ බවට පත් වෙන ඒ රූපය ඒක ඒ මොහොතේ හට ගන්න ඒ මොහොතේ නැති වෙලා යන එක ඒ මොහොතම නිරුද්ධ වෙලා යන එක එහෙනම් මොන්නේ රූපය අනිත්‍යයි බුදුරජාණන් දේශනා කරනවා චක්කු විඤ්ඤාණං නිච්ඡං චක්කු විඤ්ඤාණං අනිච්ඡං විපරිණාමි අඤ්ඤතා භාවි සෝපි හේතු සෝ විපච්චෝ චක්කු විඤ්ඤාණස්ස අඤ්ඤතා භාවි උප්පාදාය මහණනි මේ දෙකේ එකතුවෙන් මොකද ඇසිත රූපේ එකතුවෙන් හේතුවෙන් හටගන්නා වූ චක්කු විඤ්ඤාණය අර දෙක අනිත්‍ය නිසාම ඇසයි රූපයයි දෙක අනිත්‍ය නිසාම චක්කු විඤ්ඤාණය අනිත්‍යයි. ඇස අනිත්‍ය වෙන්නේ ඇස හේතු ප්‍රත්‍යයෙන් හටගන්න නිසා. මොකද හේතුව නාම රූප. නාම රූප කියන හේතුවෙන් හටගන්නේ ඇස. දැන් ඔන්න බලන්න හොඳට මේක බලන්න ආපහු. ඇස හටගන්නේ නාම රූප වලින්. නාම කියලා කියන්නේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. රූප කියන්නේ පටි ව්‍යාපෝ තේජෝ වායෝ. එහෙනම් ඔන්න ඇස හටගන්නේ මේ නමේ නිසා නම් නමේ නිසා නම් මේ ඇස හටගන්නේ එහෙනම් හොඳට බලන්නකෝ ඇස හටගන්නේ නම් වේදනාව නිසා වේදනාව හටගන්නේ කොයි වෙලාවද රූපය දකින මොහොතේ මේ වේදනාව කියන්නේ ඇසේ තියෙන ඇස් රෙඩ නෙවෙයිනි ඇස් රෙඩ කියලා කියන්නේ ඒක කායික වේදනාවක් නෙවෙයි ඒතර ඇසේ විඳීම කියලා කියන්නේ රූප හටගන්නමද රූපය ඔස්සේ හටගන්නා විඳීම රූපය දැකලා හටගන්නා සැප දුක් උපේක්ෂා විඳීම එනම් ඒකේ මොහොතේ හටගන්න එකක් වේදනා සංඥා ඒ මොහොතේ හටගන්න රූප හඳුනා ගන්න මොහොතේ ඇති වෙන එකක් ඊට පස්සේ චේතනා රූපේ හටගන්න මොහොතේ ඒ රූපේ ගැන චේතනාව පහළ වෙන එක වේදනා සංඥා චේතනා ස්පර්ශ ස්පර්ශ කියන්නේ ඇසයි රූපය විඥාන එකතු වීම තුන යන ඔන්න ස්පර්ශය ඒ මොහොතේ හටගන්න එක වේදනා සංඥා චේතනා පස්ස මනසිකාරය කියන්නේ ඇසට රූපේ යොමු වෙද්දී ඇසිසරහ රූපයක් යොමු වෙද්දී ඒ රූපය ගැන ඇති වෙන අවධානය මනසිකාරය වේදනා සංඥා චේතනා පස්ස මනසිකාරය පට ව්‍යාපෝතීජෝ එහෙනම් මෙන්න මේ ටිකින් නම් ඇස හටගන්නේ එහෙනම් ඇස නම් වූ ආයතනය හටගන්නේ රූපය ඇසට යොමු වෙද්දී නෙවෙයිද රූපය ඇසට යොමු වෙද්දී ඇස නම් වූ ආයතනය හට ගන්නවා ඒ මනසිකාරය වෙනස් වෙනකොටම ඒ මනසිකාරය ප්‍රත්‍යින් හටගත්තා විඥාණය වෙනස් වෙනවා ඒ විඥාන විනාශ වෙනකොටම ස්පර්ශ විනාශ වෙනකොටම විදීම විනාශ වෙනවා ඒ ස්පර්ශින් හට ගන්නා සංඥා විනාශ වෙනවා ඒ ස්පර්ශින් හට ගන්නා චේතනා විනාශ වෙනවා එහෙනම් උන් නාම ධර්ම විනාශ වෙනවා මේ මොහොතේම නාම ධර්ම විනාශ වෙනවා කියලා කියන්නේ ඇස නාම රූප වලින් හටගත්තු ඇස විනාශ වෙනවා අනිත්‍ය වුණා එහෙනම් ඔන්න ඇස ඒ මොහොතේ හට ගන්න ඒ මොහොතේම නිරුද්ධ වෙන එකක් ඇස අනිත්‍ය රූප කියලා කියන්නේ සතර මහා ධාතුන්ගෙන් හටගත් එකක් රූප. එහෙනම් රූපය සතර මහා ධාතුන් වල ස්වභාවය තමයි ඒක අනිත් වෙලා යනවා වෙනස් වෙලා යනවා. එහෙනම් රූපයත් වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි. එහෙනම් ඇසත් වෙනස් වෙනවා රූපයත් වෙනස් වෙනවා. ඇසත් වෙනස් වෙනවා රූපයත් වෙනස් වෙනවා. එහෙනම් ඇසත් ඒ මොහොතේ හට අරගෙන ඒ මොහොතේම අතීතී යනවා. නිරුද්ධුණාට පස්සේ අතීත ඇසක් මේ අතීතය කියලා කියන්නේ එතන අතීතය කියලා කියන්නේ කොච්චර අතීතයේද අවුරුදු 100කින්ද එහෙම නැත්නම් 50කින්ද
පෙරද? එහෙම නැත්නම් අවුරුද්දකට පෙරද? එහෙම නැත්නම් මාසයකට පෙරද? සතියකට පෙරද? එහෙම නැත්නම් දවසකට පෙරද? නෑ, මේ මොහොතට පෙර. ඒක අතීත. එහෙනම් මේ මොහොතේ ඇස හටගත්තා. ඒ ඇස මේ මොහොතම නිරුද්ධ වුණාද? ඒක අතීතී කිව්වහැක්. මේ මොහොතේ හටගත්තු ඇස මේ මොහොතම නිරුද්ධ වුණාද? ඒක අතීතී කිව්වහැක්. ඒක දැන් නිරුද්ධ වෙලා ඉවරයි. එනං ඔන්න එන හොඳට බලන්න මේක. එනං ඔන්න ඇස අනිත්‍යයි, රූප අනිත්‍යයි, ඇසේ විඥාන අනිත්‍යයි. ඊපස් බුදුරයන් වහන්සේ දේශනා කරනවා කිච්ඡං කෝපන බික්කවේ පච්චයම් පටිච්ච සමුප්පන්නං විඥානං කුතු නිච්ඡං භවස්ති. අර දෙකම අනිත්‍ය නම්, ඇසත් රූපයත් දෙකම අනිත්‍ය නම්, විඥානීය කෙසේ නම් නිත්‍ය වෙන්නේ කියලා බුදුරයන් වහන්සේ. විඥානීය කොහොම නිත්‍ය වෙන්නේද? යාකෝ බික්කවේ ඉමේසං තින්නම් ධම්මාණං සංගති සම්නිපාතු සමවායෝ අයං උච්චති බික්කවේ චක්කු සම්පස්සෝ. මහණෙනි, මේ තුනේ එකතුවෙන්, මේ තුනේ සමවායෙන් උපදිනවා ඇසී ස්පර්ශය. ඇසත් රූපයක් විඥානයක් කියන තුනේ සමවායෙන් එකතුවෙන් උපදිනවා ඇසී ස්පර්ශය. චක්කු සම්පස්සෝපි අනිච්චෝ. මහණෙනි, ඇසී ස්පර්ශය අනිත්‍යයි. ඇයි ස්පර්ශය අනිත්‍ය වෙන්නේ? ඇස අනිත්‍ය වෙන නිසා. රූපයත් අනිත්‍ය නිසා. ඇස විඥානයත් අනිත්‍ය නිසා. ඇස ස්පර්ශේ නිත්‍ය නෑ, ඒක අනිත්‍යයි. අනිච්ඡං කෝපන බික්කවේ පච්චයම් පටිච්ච උප්පන්නෝ චක්කු සම්පස්සෝ කුතු නිච්චෝ භවිස්සති. බුදුරජාන් වහන්සේ මහනවා, මහණි, අනිත්‍යෝ හේතු තුනක එකතුවෙන් හටගත්තු ඇස රූපේ සහ විඥානය කියන අනිත්‍යෝ හේතු තුනක එකතුවෙන් හටගත්තු ඇසේ ස්පර්ශය කුතු නිච්ඡම් භවිස්සති. මහණි, කොහොම නම් නිත්‍ය වෙන්නේ? ඒක අනිත්‍යමයි. එහෙනම් ඇසේ ස්පර්ශයත් අනිත්‍යමයි. බුදුරණන් දේශනා කරනවා පුට්ඨ බික්කවේ වේදේති. මහණෙනි, ඇසේ ස්පර්ශයෙන්මයි හටගන්නේ විඳීම. එහෙනම් ඇසේ ස්පර්ශය අනිත්‍ය නම් ඇසේ විඳීම නිත්‍යද? නැහැ. පුට්ඨ සංජානාති. ওই ඇසේ ස්පර්ශයෙන්මයි හටගන්නේ හඳුනා ගැනීමත්. මහණෙනි, ඒකත් අනිත්‍යයි. පුට්ඨ චේතේති. ওই ඇසේ ස්පර්ශයෙන්මයි හටගන්නේ චේතනාවත්. ඒකත් අනිත්‍යයි. එන බලන්න ලස්සන්ට මේක ගැලපිලා යන විදිය. අර බුදුරජාන් වහන්සේ දේශනා කළා දැන් පරිඤ්ඤේ සූත්‍රයේ බුදුරජාන් වහන්සේ දේශනා කළා ඇස පිරිසිදු දැක්ක යුතුයි, රූප පිරිසිදු දැක්ක යුතුයි, ඇසේ විඥානීය පිරිසිදු දැක්ක යුතුයි, ඇසේ ස්පර්ශේ පිරිසිදු දැක්ක යුතුයි, ඇසේ ස්පර්ශයෙන් හටගන්නා විදීම පිරිසිදු දැක්ක යුතුයි, ඒකව අවබෝධ කළ යුතුයි. ඇසේ හඳුනා ගැනීම විදීම අවබෝධ කළ යුතුයි. ඇසේ හඳුනා ගැනීම අවබෝධ කළ යුතුයි. ඇසේ චේතනා රූප සංචේතන අවබෝධ කළ යුතුයි කියලා. එහෙනම් ඔන්නේ අවබෝධ කරන්න. අවබෝධ කරන්න පිරිසි දකින්න තියෙන්නේ මේක අනිත්‍ය ස්වභාවය දැකීම. ඒක තමයි යථා ස්වභාවය. ඒක තමයි යථා ස්වභාවය. මේක අනිත්‍ය ස්වභාවය තමයි යථාර්ථය. අන්න ඒක දකින්න කියනවා. හොඳට. ඒක දකින්න උපකාරය දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අද්විතීය ද්වේ සූත්‍රයෙන්. දැන් අපි කතා කරපු. එහෙනම් මේවල් ස්වභාවය තමයි අනිත්‍ය. ඒ මොහොතේ හට ඇරගෙන ඒ මොහොතේ නිරුද්ධ වෙනවා. සමානිත්‍ය. ඒක තමයි මේවල යථා ස්වභාවය, අනිත්‍ය ස්වභාවය. ඒ මොහොතේ හට ඇරගෙන ඒ මොහොතේ නිරුද්ධ වෙනවා. අතීතීට යනවා. නමුත් පින්වත්නි, අපේ ස්වභාවය තමයි ඒ මොහොතේ නිරුද්ධ වුණු ඇස නිරුද්ධ වුණා කියලා අපි දන්නේ නැහැ. ඒ මොහොතේ නිරුද්ධ වුණ රූපය නිරුද්ධ වුණා කියලා අනිත්‍ය වුණා කියලා අපි දන්නේ නැහැ. විඥානය අනිත්‍ය වුණා කියලා අපි දන්නේ නැහැ. අවබෝධයක් නැහැ අපිට. ඒක තමයි අවබෝධ කර යුතු කියලා කියන්නේ. මේක ලස්සන දේශනාවක් තියෙනවා පින්වත්නි. හරි ලස්සන දේශනාවක් තියෙනවා. ඒ තමයි බද්දේක රත් සූත්‍රය. මහාකච්ඡාන බද්දේක රත් සූත්‍රය කියලා මජ්ක්‍ධිමනිකායේ තුන්වෙනි පොත්හන්සේ තියෙනවා සූත්‍ර දේශනාවක් බද්දේක රත් සූත්‍රය කියලා. මේ සූත්‍ර දේශනාවේ තියෙන ලස්සනට මේක මේ අතීතයේට යන ස්වභාවය, අතීතයේ මේට ගියපු දේවල් අපේ මනස පවතින ස්වභාවය, ඊට පස්සේ අනාගතයේ පතන ස්වභාවය,
මේ ලස්සනට විස්තර කරලා තියෙන බුදුරජාන් වහන්සේ මේ මහා කච්චාන බද්දේ කරත්ත සූත්‍රය. මේක මේක හරි අපුරු සිද්ධියක් මෙතන තියෙන්නේ. බුදුරජාන් වහන්සේ වැඩ ඉන්න කාලේ බුදුරජාන් වහන්සේ රජගහනුවර වැඩ සිටිද්දී සමිද්දි කියන ස්වාමින්වහන්සේ නමක් මේ රජගහනුවර ආසන්නී ගලා බසින තපෝදා කියන නදියට උදේ පාන්දරම ගියා මූසුතන්. එක සූතන්. මේලා මෙතෙන් ආවා එක්තරා දෙව්දුවක්. ඒ දෙව්දුව ඇවිල්ලා සමිද්දි ස්වාමින්වහන්සේකින් අහනවා ඔබ වහන්සේ දන්නවද බද්දේ බද්දේ කරත් ඒ භික්ෂුවගේ උද්දේශියත් විභංගයත් ඔබ වහන්සේ දන්නවද කියලා ඇහුවා. ඒතර මේ සමිද්ද ස්වාමින්වහන්සේ කියන අනේ මම දන්නේ නැහැ. එම්පස්සේ මේ සමිද ස්වාමින්වහන්සේ අහනවර දෙවියකින් මේ ඔබ දන්නවද මේ බද්දේ කරත් භික්ෂුවගේ උද්දේශියත් විභංගයත්? අර දෙවිය කියන අනේ මම දන්නෙත් නෑනේ. ඉබ්බස අපෝ දෙවිය අහනවන ඔබ වහන්සේ උද්දේශියත් විභංගයත් දන්නේ නැත්නම් ඔබ වහන්සේ දන්නවද බද්දේ කරත් ගාථා? එද සමිද ස්වාමින්වහන්සේ අනේ මං ඒ ගාථා ටික දන්නෙත් නෑනේ. ඉම්පස්සේ සමිද ස්වාමින්වහන්සේ අහනවා පෙරලා දෙවියකින් දෙවියෝ ඔබ දන්නවද කියන්නේ දෙව් දුවක් මේ දෙව් දුව ඔබ දන්නවද මේ ගාථා? අනේ මම මේ ගාථා දන්නේ නැහැ. දෙව් දුව දන්නේත් නැහැ. සමිද ස්වාමිනා දන්නේත් නැහැ. මේ බද්දේ කරත් ගාථා. හිමසර අර දෙව් දුව කියනවා එහෙනම් ඔබ මේ බුදුරජාන් වහන්සේ ගිහිලෝක අහන්න. අදගහන වුණ බුදුරජාන් වහන්සේ වැඩි ඉන්නේ බුදුරජාන් වහන්සේ ගිහිලෝක අහන්න. දැන් බුදුරජාන් වහන්සේ ළඟට ඇවිල්ලා මේ සමිද ස්වාමින්වහන්සේ මේ කාරණාව කිව්වා මෙන්න මෙහෙම දෙයක් වුණා ස්වාමීන් වහන්සේ. ඉන්පසු බුදුරජාන් වහන්සේ මේ බද්දේ කරත් ගාථා ඒ වෙලාවේ බද්දේ කරත් ගාථා හතරක් තියෙනවා. මේ ගාථා හතර දේශනා කළ බුදුරජාන් වහන්සේ කුටියට වැඩියා. ඒ අතීතං නාන්වා ගමීය නප්පටි කංකේ අනාගතං යදතීතං පහීනන්තං අපත්තංච අනාගතං පච්චුප්පන්නංච යේ යෝ ධම්මං තත් තත් විපස්සති අසංහීරං අසංකුප්පං කං විද්වාමනුගෝහේ. ওই গাথা දෙකක් ඊට පස්සේ තියෙන්නේ අජීවකිච්ඡං ආතප්පං කෝජඤ්ඤා මරණං. දැන් ඊ গাথা දෙක අපිට මෙතෙන්ද වැදගත් වෙන්නේ නැහැ. අපිට මෙතෙන්ද වැදගත් වෙන গাথা දෙක මම දැන් ඔය කිව්වේ. গাথা හතරක් තියෙනවා. ඒක গাথা හතරෙන් গাথা දෙකක් මම කිව්වේ. ඉතින් බුදුරජාන් වහන්සේ ওই গাথা හතර දේශනා කළ කුටියට වැඩියා. දැන් අර සමිද්දි ස්වාමීන් වහන්සේට මේ গাথা දෙක මේ දැන් අහුව විතරනේ මේක තීරුමක් දන්නේ නැහැ. සමිද්දි ස්වාමීන් වහන්සේ කල්පනා කළා කොහොමද මම මේක තීරුම හොයාගන්නේ. ඉන්පස්සේ සමිද ස්වාමීන් වහන්සේ කල්පනා කළා මේ රජගහනුවරම වැඩ ඉන්නවා මහා කච්චාන මහරහතන් වහන්සේ. උන්වහන්සේ භාග්‍යතුන් වහන්සේ කෙටියෙන් දේශනා කරපු ධර්මයේ විස්තර වශයෙන් දේශනා කරන්න දක්ෂයි. ඒක නිසා මම මහා කච්චායන වහන්සේ ළඟට යන්න ඕනේ කියලා මහා කච්චාන මහරහතන් වහන්සේ ළඟට ගිහිල්ලා සමිද ස්වාමීන් වහන්සේ මේ සම්පූර්ණ සිද්ධිය කිව්වා. භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ ගාථා මේ විදිහට දේශනා කළා කියලා. දැන් බලන්න ඒ දැස ගාථා දැන් ඔබට මතකද මේ ගාථා? දැන් මම දැන් කිව්වනම මතක නැන්නේ නේ අපි මේ ගාථාව පාඩම් කරගෙන කොච්චර අමාරු වෙනද? බුදුරජාන් වහන්සේ ගාථාව දේශනා ගාථා හතර දේශනා කළා යනකොට මේ කවදාවත් අහලා නැති ගාථා හතර දැන් ඔබ මේක අහලා තියෙනවා. බුද්ධිස්ස දේශනාව. එතකොට බුදුරජාන් වහන්සේ එක සැරයක් ගාථා හතර දේශනා කළා කුටියට වැඩියා. සමිද ස්වාමීන් වහන්සේ මතකයි. මේ ගී ලෙවෙල්ලා මහකච්චයන් මහරත්න වහන්සේට කියනවා ස්වාමී මේ මහකච්චයන් වහන්සේ මේ භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ ගාථා හතර දේශනා කළ කුටියට වැඩි අනිමට මේක අර්ථී තීරුම් කරලා දෙන්න කියලා. ඊට පස්සේ තින් සමිද ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් මේ අධිමනි කරලා මේ එහෙනම් මම මේක මේ දේශනා කියලා දෙන්නම් කියලා දැන් ඔන්න සමිද ස්වාමීන් වහන්සේ මේ ගාථා හතරේ අර්ථය කියා දෙනවා. පළවෙනි ගාථාව තමයි අතීත නාන්වා ගමෙහිය නප්පටි කංකේ අනාගතං යදතීතං පහීනන්තං අපත්තංච අනාගතං. සමිද ස්වාමීන් වහන්සේ මේකේ අර මේ පද ටික විස්තර කර පද ටිකක් විස්තර කරන මෙන්න මෙහෙම කතංච ආවුසු අතීතං අන්වාගමීති. අතීතං නාන්වාගමී කියලා කියන්නේ අතීතය ගින්ව ගන්නෑ. ගින්ව ගන්නෑ කියලා කියන්නේ අතීතය අවත්වන්නේ අතීතයේ චන්ද්‍රාගේ මේ ඡන්දේ ඇසුරු කරගෙන අතීතය පවත්වන්නේ අතීතය ගින්න ගන්නෑ. අතීතං නාන්වාගමී. දැන් මාකච්චර මහරහතන් වහන්සේ විස්තර කරන කොහොමද අතීතය ගින්න ගන්නේ කොහොමද අතීතය පවත්වන්නේ කියලා මුලින්ම
ඉතිමි චක්කුම් අහෝ සිං අතීත මද්දානං ඇස අතීතීට ගියා කියපු ඇසක් තියෙනවා අතීතීට ගියපු ඇසක් දැන් අර මං ඉස්සලා කිව්වේ මේ මොහොතේ හටගන්න ඇස මේ මොහොතම නිරුද්ධ වුණාට පස්සේ ඒ ඇස අතීතීට ගියපු ඇසක් ඒක අතීතීට ගියපු ඇසක් මේ මොහොතේ හටගෙන මේ මොහොත නිරුද්ධ වුණා අන්න ඒක අතීතීට ගියපු ඇසක් මාගච්ඡන් මහරහතන් වහන්සේ දේශනා කරන ඉතිමේ චක්කුං අහෝසින් අතීත මද්දානං අතීතීට ගියපු ඇස ඉති රූපාති අතීතීට ගියපු රූප තියෙනවා අතීත රූප තත්ත චන්දරාග පටිබද්දං හෝති විඥානං තණ්හාව චන්දරාගය තණ්හාව හේතු කරගෙන අපි විඥානීය සිත ওই අතීතීට ගියපු ඇසත් අතීතීට ගියපු රූපේ පවතිනවා එකම ස්වභාවයයි අපිට මතක නැද්ද අතීත අපිට බැරිද ඊයේ දැකපු රූපයක් ආපහු හිතට අරගෙන ඒ රූපය ඔස්සේ රාගය උපදගන්න අපිට බැරිද පුළුවන් නමුත් ඒ රූපයේ ඒ වර්ණ සතහන් දැන් අපේ ඇසේ වදින්නේ නැහැ නේ ඒක ඒ රූපයත් අනිත්‍ය රාගියා ඒ ඇසත් අනිත්‍ය රාගියා හැබැයි ඒ රූපය මුල් කරගෙන ඒකේ විඥානය හසුරුවලා සිත හසුරුවලා අපිට පුළුවන් මේ රූපය ඔස්සේ කෙලස් පුද කරන්න අන්න අතීත රූපය ගින්න ගත්තා අන්න අතීත රූපය ගින්න ගත්තා එතකොට අපිට එහෙනම් ඒ රූප තියෙනවා තාම ඒක ඒක නිරුද්ධ වෙලා කියපු රූපයක් නෙවෙයි අපිට අපිට රූපේ තියෙනවා ඒ වගේම අපිට 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 ඇස තියෙනවා කියන අදහස නෙවෙයි දෙන්නේ ඇස තියෙනවා කියන අදහසින් අපිට ඊයේ මගේ ඇස තිබුණා පෙරේතත් මගේ ඇස තිබුණා පෙරේත ඉස්සරින්දාසත් මගේ ඇස තිබුණා ගිය අවුරුද්දෙත් මගේ ඇස තිබුණා නේ එහෙනම් නිරුද්ධ මේ ඇස උපදින හට ගන්නවා නිරුද්ධ වෙනවා කියන අදහසක් අපිට නැහැ අපිට තියෙනවා අතීතයේ ගියපු ඇස අපිට තියෙනවා හරි අතීත රූප අපිට තියෙනවා ඒක මේ දේශනා කරන්නේ ඉති මේ චක්කුන් අරෝසි අතීත මද්දානං ඉති රූපාති තත්ත චන්දරාග පටිබද්දං හෝතු විඥාන චන්දරාගයේ මුල් කරගෙන තමයි තණ්හාව මුල් කරගෙන තමයි මේවා ගැට ගහලා දෙන්නේ මේවා ගැට ගහලා දෙන්නේ චන්දරාගයේ මුල් කරගෙන ඔබට මම හිතන්න මම මේ ඉස්සලා කියලා දීලා තියෙනවා කැනඩා විද්දි මජ්ජේ සූත්‍රයේ මේ මජ්ජේ සූත්‍රයේ බුදුරජාන් වහන්සේ දේශනා කළ අතීතයේ කාන්තයක් අනාගතයේ දෙවෙනි අන්තය වර්තමානයේ මැදයි කියලා අතීත කාන්තයක් වර්තමානයේ දෙවෙනි මේ අනාගතයේ දෙවෙනි අන්තයේ වර්තමානයේ මැදයි කියලා. එතකොට සිබ්බණී කියලා එකක් එක තිබුණා සිබ්බණී කියන්නේ තණ්හාව. අන්‍ය සිබ්බණියෙන් අතීතය අපිට ගැට ගහලා දෙනවා. මම උපමා කළා මේ සිබ්බණී කියලා කියන්නේ බැහුම්කාරීටනේ. මහාන මහාන කෙනා ඇඳුම් මහන්නේ. එතකොට උඩ ඇඳුමයි යට ඇඳුමයි ඇඳුම් දෙක එකට තියලා ඉදි කැලේ දෙකට තියලා දැන් ඔන්න මැසිමින් මහගෙන යනවා මහගෙන යද්දී තණ්හාව තමයි මොකද්ද මේ නූල සිබ්බනි මේ නූල එකට 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 ගැට ගහලා දෙන්නේ මේ මේකම තණ්හාව මේක තමයි මේ දෙක එකට අලවලා තියෙන්නේ එකට බැඳලා තියෙන්නේ අතීතයට ඔන්න අපි බඳිනවා මොකින්ද තණ්හාවෙන් චන්දරාගය එනම් චන්දරාගය පටිබද්දව තමයි මේ අතීතේ ගින්නවා ගන්නේ චන්දරාග පටිබද්දත්තා විඥානස තද විනන්දති මහගච්ඡාන මහරහතන් වහන්සේ දේශනා කරන මේ චන්දරාගය හේතු කරගෙන චන්දරාගයත් එක්ක සම්බන්ධ වුණු මේ විඥානය සතුටින් පිළිගන්නවා තද විනන්දති ඒක සතුට වෙනවා तदभी नंदन तो अतीतं अन्वागमेति ओन्नुई चंद्रागे एक सतकिं पिरियर गत्ता हम अतीत अत्तिक अपी वासी करना अतीत गिन्नु गत्ता अतीत अत्तिक वासी करना वो विदेतमाई कनिंगान शब्देत वो विदेतमाई नासिद्धन कंद सुन्दत वो विदेतमाई दिवर देन रसीलत खायर देन पहासलत मनसत सकने अर्मुल्ट अपी हिनां गुडाक वासी करने अतीत නිරුද්ධ විලා කියපු අතීතියත් එක්ක අපිට අතීතයේදී කියපු නිරුද්ධ විලා කියපු ඇස අපිට තියෙනවා
නිරුද්ධලාගේ රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු මේවා අපිට තේමෙනවා නිරුද්ධ වුණා කියලා නිරුද්ධ වෙච්ච දේවල් කියලා අපිට කිසිදු අවබෝධයක් නැහැ ඒ සමේවත් එක තණ්හාවෙන් අපි ගැට ගැහිලා ඉන්නවා ඔන්නෝකට කියනවා අතීතී ගින්නවාගත් අතීතී තුල වාසය කළා ඉන්පස්සේ මහකච්චාන මහරහතන් වහන්සේ දේශනා කරන කොහොමද අතීතී තුල වාසය නොකරන්නේ අතීතී ගින්නවා නොගන් නොගෙන ඉන්නේ කොහොමද කතංචාවස අතීතං නාන්වාගමීති දැන් ගාතක කිව්ව අතීතං නාන්වාගමී කියන්නේ එහෙනම් කොහොමද අතීතී ගින්නවා ගන්න නැතුව ඉන්නේ ඉති මේ චක්කුන් අහෝසි අතීත මද්දානං ඇස අතීතීට කියා ඇස ඒ මොහොතේ හැටරගෙන ඇස නිරුද්ධ වුණා ඒක අතීතීට ගියා ඉත රූපාති රූපයත් අතීතීට ගියා නත්ත චන්ද්‍රාග පටිබද්දං හෝති විඥානං ඒ අතීතීට ගියපු ඇස වූ අතීතීට රූපී වූ කණ්ණාවෙන් අපි විඥානය හසුරවන්නේ නැහැ තණ්හාවෙන් විඥානය හසුරවන්නේ නැහැ තණ්හාවෙන් සිත පවත්වන්නේ නැහැ තණ්හාව නැහැ තණ්හාව නැත්තම් ඒ අතීතයට ගියපු දේ අතීතයට ඒකෙන් අදහස් කරන්නේ රහතන් රහත්ත්වයටපත් වුණාට පස්සේ මතකෙ නැති වෙලා යනවා කියන එක නෙවෙයි කිරිගුණ හිතෙන්න පුළුවන් අතීතී දේවල් මේ දැන් මුකුත් නැත්තම් නම් මතකෙ නැති වෙලා යන්නේ කියලා රහතන් වහන්සේ නෑ මතකෙ නැති වෙනවා කියන එක නෙවෙයි ඒ අවබෝධයක් තියනවා අතීතයට ගියපු දේ නිරුද්ධ වෙලා ගියා කියලා ඒක නිසා අතීතයට ගියපු දේ සතුටින් පිළිගන්නේ නැහැ. ඒ ඔස්සේ දුකක් විඳින්න දෙයක් නැහැ රහතන් වහන්සේට. අපිට පුළුවන් අතීතයේ ගියපු දේ ඔස්සේ දුක් විඳින්න. අතීතයේ ගියපු දේ ඔස්සේ සතුට සැප විඳින්න පුළුවන් අපිට. අතීතයේ ගියපු දේ ඔස්සේ සතුට වෙන්න පුළුවන් අපිට. දුක් වෙන්න පුළුවන් අපිට. අපි අතීතේ නිරුද්ධ වෙලා නැහැ. රහතන් වහන්සේගේ අතීතේ නිරුද්ධයි. අතීතං නාන්වාගමීති. අතීතයේත් එක වාසය කරන්නේ නැහැ. අවබෝධයක් තියෙන ඒ දේවල් නිරුත් වෙලා ගියා කියලා ඒක අවබෝධයක්. ඉති රූපාති න තත්ත චන්ද්‍රාග පටිපත්තං හොත විඥාන. න චන්ද්‍රාග පටිපත්තා විඥානස න කද්දපි නන්ති අතීතීට ගියපු ඒ නිරුද්ධලා ගියපු දෙත්තික විඥානේ පවත්තන්න ඒක සතුටින් පිළිගන්නේ නැහැ. दिवकाय मनस ඔන්නේනම් අතීතය තුළ වාසය කරන විදිහත් අතීතය තුළ වාසය නොකරන විදිහත් නිරුද්ධ වෙලා ගියපු අනිත්‍ය වෙලා ගියපු ඇස කන නාසය දිවකය මනස මේවත් එක වාසය කරන විදිහත් වාසය නොකරන විදිහත් ඊපස්සේ මහකච්චාන මහරහතන් වහන්සේ දේශනා කරනවා කතංචාවසෝ අනාගතම් පටිකංකති අනාගතය අනාගතයේ පතන්නේ කොහොමද ඉතිමේ චක්කුන් සියා අනාගත මද්දාන අපිට අපිට දැන් අදහසක් නැද්ද හිතත් මගේ ඇස තියනවා කියලා තියනවනේ දැන් ඔන්න ඔබේ ගෙදර හිතක් තියනවා කියලා ඔබට අදහසක් නැද්ද හිතක් තියනවා කියලා අදහසක් තියනවා ඒ කියන්නේ අපිට රූපය අනාගතයේ තියනවා ඇසත් අපිට අනාගතයේ තියනවා අනාගතයේ තියෙන ඇස අනාගතයේ තියෙන රූප දැන් හට ගන්න රූප දැන් නිරුද්ධ වෙනවා කියන අදහසක් අපිට නැහැ. ඒක නිසා අපිට රූප අනාගතේ තියෙනවා. අනාගතී රූප ඔස්සේ අනාගතී තියෙයි කියලා හිතන රූප ඔස්සේ අපිට සැප දුක් විඳින්න බැරිද? සමහර ගැටි අනාගතය අල්ලගෙන තාම හට නොගත්තු අනාගතය අල්ලගෙන දැන් දුක් විඳි. මෙහෙම වෙයි කියලා සමහර ගැටි දුක් විඳි. අනාගතී හට නොගත්තු අනාගතී ගැන දැන් අපි දුක් විඳිනවා. එයි අනාගතී තුල වාසය කරනවා. අනාගතී තුල අපේක්ෂා තියාගෙන ඉන්නවා. එහෙනම් ඔන්න අනාගතී ගැන අපේක්ෂා තියාගන්නේ කොහොමද? ඉතිමේ චක්කුසිය අනාගත මද්දානං ඉත රූපාති අප්පටි ලද්දස්ස පටිලාභා චිත්තම් පනිදාති. හට නොගත්තු අනාගතී ගැන හටනුගත්තු අනාගතී ගැන හටනුගත්තු මේ අනාගතී රූප ගැන සිත
පිහිටවනවා. පනිධාතය සිත පිහිටවනවා. චේතසෝ පනිධාන පච්චයා තද විනන්දති සිත ඒ අනාගත රූපී පිහිටෙවට පස්සේ ඒක සතුටින් පිළිගන්නවා අපි. ඒකට බලපාන්නේ මොකද්ද? ඒකට බලපාන්නේ චන්ද්‍රාගය. ඒකට බලපාන්නේ චන්ද්‍රාගය. තද විනන්දන්තු අනාගතම් පටිකංකති ඕන්නෝකට කියන අනාගතේ පතනවා කියලා. අනාගතේ පතනවා. ඔය විදියටම ශබ්ද ගන්ධ රස පහස අරමුණු මේ කොහොම අනාගත දේවල් අපි පතමින් වාසය කරනවා. අනාගතය තුළ වාසය කරනවා. ඉන්පස්සේ මහකච්චන මහරහතන් වහන්සේ දේශනා කරනවා කොහොමද අනාගතේ නොපතන්නේ? අතීතං නාන්වාගේ නප්පටි කංකේ අනාගතං නප්පටි කංකේ අනාගතේ පතන්නේ කොහොමද අනාගත නොපතා ඉන්නේ? කතං චාවසු අනාගතං නප්පටි කංකති ඉති මේ චක්කුං සිය අනාගත මද්දානම් ඉති රූපාති අප්පටි ලද්දස්ස පටිලාභාය චිත්තං න පනිදාති. අනාගතේ හට නොගත්තු අනාගතේ ඇසක ගැන හෝ හට නොගත්තු අනාගතේ රූප ගැන හෝ යා සිත පිහිටවන්නේ. ඒ කියන්නේ එයා දන්නම හතරන්නේ කියලා තමයි. තාම එයාට නම් අනාගතේ හට නොගත්තු අනාගතය ගැන දැන් එයාට දුක් විඳින හේතුවක් නැහැ. නමුත් අපිට අපි හට නොගත්තු අනාගතය ගැන අපි දුක් විඳිනවා. අපි අල්ලගින්න නිසා. චේතසු අප්පනිදාන පච්චයන්න තද විනන්දති. සිත ඒ අනාගතයේ දේවල් නොපිහිටද්දී ඒව අපි සතුටින් නොපිලි අරන් ඉන්නවා. සතුටින් පිළිගන්නේ අනාගතය. අපි දන්නේ අනාගතය මෙහෙ වේද කියලා. එහෙම නොවෙන්නක් පුළුවන්. න තද විනන්දන්තු අනාගතං න පටිකංකති. ඕන්නෝක සතුටින් පිළිගන්නේ නැත්නම් අනාගතේ අන්‍යා අනාගතේ සතු අනාගති පතන්නේ. අතීතන් නාන වගේ නප්පටි කංකී අනාගත නප්පටි කංකී අනාගතං කියන නෝකට. ඊට පස්සේ මහකච්චාන මහරහතන් දේශනක මෙන්න මේක තමයි වැදගත්ම ටික. වැදගත්ම ටික මෙන්න මේ ටික. මොකද්ද? කතං චාවසෝ පච්චුප්පන්නේසු ධම්මේසු සංහීරති. ආශ්මත්නි මේ දඟුණ හොඳට මතක තියන්න. පච්චුප්පන්න කියලා කියන්නේ වර්තමානයේ. වර්තමානයේ කියලා කෙනෙකුට හිතෙන්නපා අපිට නම් වර්තමානයේ කියපුවා නිකන් අර අපිට නම් වර්තමානයේ කිව්වම දීර්ඝ කාලයක් තියෙනවා වගේ වර්තමානයේ නෑ. වර්තමානයේ කියලා කියන්නේ මේ මොහොතේ හට ඇරගෙන මේ මොහොතේ නිරුද්ධ වීම. මේ මොහොතේ හට ඇරගෙන මේ මොහොතේ නිරුද්ධ. හැබැයි වර්තමානය අසහියෙන් නම් යා ඉන්නේ වර්තමානයේ අසහියෙන් නම් ඉන්නේ වර්තමානයට නිරුද්ධ වීම අහු වෙන්නේ. වර්තමානයේ හටගත්තු දේ නිරුද්ධ වීම අහු වෙන්නේ වර්තමානයේ අසහිනම් ඉන්නේ. අර මජ්ජි සූත්‍රෙත් මේ තියනවා අතීතේ ඒකාන්තයක් අනාගතේ දෙවෙනි අන්තයේ වර්තමානයේ මැදයි. මේ වර්තමානයේ නොඇලී වාසය කරන්න කියලා. වර්තමානයේ ඇලී වාසය කරනවා වර්තමානයේ පිළිබඳ අසහිනම් ඉන්නේ. හටගත්තු දේ නිරුද්ධ වීම දන්නේ නැත්නම් අවබෝධයක් නැත්නම් එයා වර්තමානිය තුල ඇලිනවා. කොහොමද වර්තමානිය තුල ඇලී වාසය කරන්නේ? ඔන්න දේශනා කරනවා. යංචාවසෝ චක්කුං යේච රූපා උභේ මේතම් පටිච්ච සමුප්පන්නං. හරි ලස්සනයි මේක. යංචාවසෝ චක්කුං යේච රූපා උභේ මේතම් පටිච්ච මේ කොටක් වැදගත් ධර්ම කාරණාවක් මේ කියන්නේ. යංචාවසෝ චක්කුං ආයුෂ්මත්නි ඇසක් ඇද්ද? යංචාවසෝ චක්කුං යේච රූපා ආයුෂ්මත්නි රූප ඇද්ද? උභය මේතං පටිච්චසමුප්පන්නං. මේ දෙක එකිනෙකට පටිච්චසමුප්පන්නයි. ඒක අදහස් කරන්නේ මොකද්ද? ඇස නැත්තං රූපයක් නැහැ. රූපය නැත්තං ඇසක් නැහැ. එහෙනම් ඇස නම් වූ ආයතනේ හටගන්නේ රූපය ඇස ඉස්සරහට අරමුණු වෙන වෙලාවේ.
රූපේ ඇසේ සරහට අරමුණු වෙලා වෙන වෙලාවේ තමයි ඇස නම් වූ ආයතනේ හටගන්නේ. රූපේ නම් වූ ආයතනේ හටගන්නේ ඒ මොහොතේ. නැත්තම් එළියේ තියෙන වස්තු අපිට රූප නෙමෙයි. හරි ලස්සන දෙයක් මේ කියන්නේ යංචාසෝ චක්කුං ඒච රූපා උභයමීතම් පටිච්චසමුප්පන්නං ආයුෂ්මත්නි ඇසක් ඇද්ද රූපයක් ඇද්ද මේ දෙක එකිනෙකට පටිච්චසමුප්පන්නයි. තස්මින් චේ පච්චුප්පන්නේ චන්ද්‍රාග පටිබද්දං හෝති විඥානං මේ හටගත් එකිනෙකට ප්‍රත්‍යයෙන් හටගත්තු එකිනෙකට ප්‍රත්‍යයෙන් හටගත්තු මේ ඇසත් විඥා ඇසත් රූපයක් කෙරෙහි චන්ද්‍රාගයෙන් බැඳුණු විඥානයක් නම් පවත්වන්නේ. එන චන්ද්‍රාගයෙන් බැඳිර විඥානයක් ඒ පවත්වන්නේ පවත්වන්න මේක අනිත්‍ය විලාන යන ස්වභාවය මෙයාට තේරෙන්නේ නැති නිසා අනිත්‍ය දකින්න නැති නිසා අනිත්‍ය දකින්න නැති නිසා මෙයාට අර කැලෙනවා. එහෙනම් එහෙමත් වාසිය කරනවා. වර්තමානිය තුලත් ඇලි වාසිය කරන්න පුළුවන් අපිට. වර්තමානිය තස්මින්චේ පච්චුප්පන්නේ චන්ද්‍රාග පටිපද්දං හෝති විඥානං චන්ද්‍රාග පටිපද්දත්තු විඥානස තදපි නන්දති. යා ඒ විඥානේ චන්ද්‍රාගෙන් ඇලුණු විඥානේ සතුටින් පිළිගන්නවා. තදපි නන්දන්තු පච්චුප්පන්නේසු ධම්මේසු සංහිරති. ආන්න ඔකට කියනවා වර්තමානිය තුල මේ පච්චුප්පන්නේ තුල ඇලී වාසී කිරීම අසහින් ඇලී වාසී කිරීම කියලා මේකත් අපිට මේ අවබෝධයට හේතු වෙන්නේ නැහැ. මේකත් අවබෝධයට හේතු වෙන්නේ නැහැ. එහෙනම් ඊළඟට මාගච්ඡන මහරහතන් දේශනා කරනවා කතංචාවසු පච්චුප්පන්නේසු ධම්මේසු න සංහිරති. අසංහිරං කියලා කියවන්නේ අරකේ අසංහිරං අසංකුප්පං. දැන් ඔන්න අසංහිර ගැන දේශනා කරනවා. අසංහිරය ගැන කතංචාවසු පච්චුප්පන්නේසු ධම්මේසු න සංහිරති. කොහොමද මේ පච්චුප්පන්නේ හේතුප්‍රත්‍යින් මේ මොහොතේ හටගත්තු ඒ අසත් රූපයත් ඒ දේවල් ගැන නොවැළී වාසය කරන්නේ කොහොමද? යංචාවසු චක්කුං ආයුෂ්මත්නි අසක් ඇද්ද යේච රූපා රූප ඇද්ද උභේමීතම් පටිච්චසමුප්පන්නම්. මේ දෙකේ කිනකට පටිච්චසමුප්පන්නයි? මේ දෙකේ කිනකට පටිච්චසමුප්පන්නයි? తస్మిన్ చే పచ్చుప్పన్నే న చంద్రాగం పటిబద్ధం హోతి విజ్ఞానం. యా దకినవా එයා දකින්නවා මේ කිනකට පටිච්ච සමුප්පන්නව හටගත්තු මේ අසත් රූපයක් ඒ මොහොතෙම නිරුත්ත වෙනවා දකින්නවා. හටගන්න මොහොතෙම නිරුත්ත වෙනවා දකින්නවා. හටගන්න මොහොතෙම නිරුද්ධ වුණා නම් නිරුද්ධ වෙච්ච දෙයක් ගැන අපිට කොමඩ නම් චන්ද්‍රාගෙන් ඇලෙන්නද? කොමඩ නම් චන්ද්‍රාගෙන් ඇලෙන්න කොමඩ තණ්හාවෙන් ඇලෙන්නද? දැක්කනම් එයා මේ දෙක නිරුද්ධ වෙනවා දැක්කනම් ඒ නිරුද්ධ වීම දැක්කට පස්සේ එයාට අය ඇලෙන්න දෙයක් නැහැ. ඇලෙන්න ඇසකුත් නැහැ. ඇලෙන්න රූපයකුත් නැහැ. න චන්ද්‍රාග පටිබද්දත්තු විඥානසන තද විනන්දති. යා දැන් ඔන්න මේ චන්ද්‍රාගය නැහැ දැන් මෙයාගේ. චන්ද්‍රාගය නැහෙනි. දැන් මෙයා ඒ රූප නිට්ටයයි කියලා ඒවා සතුටින් පිළිගන්නේ නැහැ. මේ මොහොතේ හටගත් රූපයත් ඒ මොහොතේම නිරුද්ධ වෙලා ගියා. මේ මොහොතේ හටගත්තු ඇසත් ඒ මොහොතේම නිරුද්ධ වෙලා ගියා. එයා දකිමින් වාසය කරන්නේ හට ගැනීමත් නැතිවීමත් විතරයි. එයා හට ගැනීමත් නැතිවීමත් දකිමින් වාසය කරනවා. මේ මොහොත තුළ වර්තමානයේ තුළ එයා වාසය කරනවා හට ගැනීමත් නැතිවීමත් දකිමින්. එයාට ඇලෙන්න දෙයක් නැහැ, ගැටෙන්න දෙයක් නැහැ කිසි දෙයක් ඔස්සේ. න තදබිනන්දන්තු පච්චුප්පන්නේසු ධම්මේසු න සංහිරති. ඕන්නෝය වර්තමානී තුල යංකසෙන් වාසය කරනවා නම් එයා නොවැළී වර්තමානී වාසය කරනවා. නොවැළී වර්තමානී වාසය කරන රහතන් වහන්සේ හට ගැනීමක් නැතිවීමක් දකිමින් වාසය කරන රහතන් වහන්සේ. ඔය විදිහටම කනනාසී දිවකය මනස මේ ටිකේ දැන් එනම් ඔන්න අතීතීට කිව්ව ඇසක් තිබුණා. ඒ අතීතයේ ගියපු ඇසි ඒ වගේම අතීතයේ ගියපු රූප තිබුණා, අතීතයේ ගියපු විඥානය තිබුණා. මේ දේවල් අතීතයේ ගියපු දේවල් නිරුද්ධ වෙලා ගියා කියලා දන්නේ නැති නිසා අපි ඒවත් එක්ක චන්ද්‍රාගෙන් සම්බන්ධ වෙලා චන්ද්‍රාගෙන් ඇලිලා තණ්හාව නිසා ඒවත් එක්ක වාසය කරනවා. අපිට අතීතයේ තියෙනවා. ඒ වගේම හටනුගත් අනාගතය තුළ අපි වාසය කරනවා. හටනුගත් අනාගතය අපිට තියෙනවා.
ඒ වගේම වර්තමානයේ තුල වාසය කළත් ඒ වර්තමානයේ තුල සමහර කට්ටිය වර්තමානයේ තුල අතීතයක් අමතක කරලා මේ අනාගතයක් අමතක කරලා ඉන්න ඕනේ කියලා ඉන්නවා. හැබැයි මෙයා වර්තමානයේ තුල හටගන්න දේ නිරුද්ධ වෙනවා කියලා දකින්න නැති නිසා වර්තමානයේ තුල ඇලිලා වාසය කරනවා. බුදුරජාන් වහන්සේ ශ්‍රාවකයා ධර්මයේ අවබෝධයට කිපු ශ්‍රාවකයා වර්තමානයේ තුල ඇලි වාසය කරනවා. වර්තමානියත් හටගැනීමෙන් නැති වෙන ස්වභාවය දකිමින් හට ගන්නවා නැති වෙන ස්වභාවය යත් දකිමින් වාසය කරන වර්තමානයේ තුල ආන්නිකට තමයි කියන්නේ හුදකලාවී වාසය කරනවා කියලා. තණ්හාව දෙවෙනියා නොකරගෙන වාසය කරනවා කියලා. අතීතං නාන්වා ගමේ නප්පටි කංකී අනාගතං යදතීතං පහීනන්තං අපත්තං චානාගතං. අතීතයේ අතීතය ගින්න ගන්නේ නැහැ. අතීතයේ ගින්න ගන්නෙ මොකද අතීතය ආපහු එන්නේ නැහැ. ඒක නිරුද්ධ වෙලා ගිහින් අතීතයක්. අතීතං නාන්වා ගමියේ නප්පටි කංකී අනාගතම් මෙයාට අනාගතය ගැන පතන්න දෙයක් නැහැ. ඒකව හටාරන්නේ නැහැ. යදතීතං පහීනන්තං අතීතේ ප්‍රහාණය වෙලා ගියා. නප්පටි කං අපත්තං ච අනාගත අනාගතය තම පැමිණියේ නැහැ. පච්චුප්පන්නං ච යෝ ධම්මං තත්ත තත්ත විපස්සති. වර්තමානයේ තුල පච්චුප්පන්නේ තුල හේතු ප්‍රත්‍යයෙන් හට ගන්නුතේ හේතු නැති වෙලා කොට නැති වෙලා යන ස්වභාවයෙන් යුක්තයි කියලා දකිමින් යා වර්තමානයේ තුල වාසය කරනවා. ආන්නේ යා වර්තමානයේ තුලත් නොඇලී වාසය කරන කෙනෙක්. වර්තමාන තුල ඇලින්නේ නැහැ යා. එහෙනම් ඔන්න දැන් බලන්න. දැන් ඔන්න මේ අතීතයේ තුල වාසය කිරීම, අනාගතයේ තුල වාසය කිරීම, වර්තමානයේ තුල වාසය කිරීම කියන මේ තුනම අපි දැන් ඉගෙන ගත්තා. දැන් අපෝ යන් අපි අර මුල සූත්‍රයේට මොකද පරිඤ්ඤය සූත්‍රය. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඇස පරිඤ්ඤයයි ඇස කියන්නේ ඇස පිරිසිදු දැක්විය යුතුයි, රූප පිරිසිදු දැක්විය යුතුයි, ඇසේ විඥානීය පිරිසිදු දැක්විය යුතුයි. ඇසේ ස්පර්ශී පිරිසිදු දැක්විය යුතුයි, ඇසේ ස්පර්ශයෙන් හටගන්න විඳීම පිරිසිදු දැක්විය යුතුයි. ඇසේ හඳුනාගැනීම පිරිසිදු දැක්විය යුතුයි, රූප පිළිබඳ චේතනා පිරිසිදු දැක්විය යුතුයි. මේ පිරිසිදු දකින්න මොනවද? දුක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා එහෙනම් මෙතන තියෙන්නේ දුක, දුක්ඛාරිය සත්‍යය. මෙතන තියෙන්නේ දුක්ඛාරිය සත්‍යය. හරි. එහෙනම් ඔන්න මේ පරිඤ්ඤය සූත්‍රයේ ඇස ඇසෙන්නම් දුකට අයිති දෙයක් කියලා යා පිරිසිදු දකින්නවා. දුක්ඛාරිය සත්‍යය. ඇස. ඇස රූප විඥාන මේ ඔක්කොම දුක්ඛාරිය සත්‍යයට අයිති. ඉදං දුක්ඛං අරිය සත්‍යන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සතේ ධම්මේසු. හරි. ධම්මචක්කපවත්තන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දුක පිරිසිදු දැක්විය යුතුයි. ඉදං දුක්ඛං අරිය සත්‍යන්ති මේ භික්ඛවේ පුබ්බේ මේ දුක්ඛ ආරි මේක ආරි සත්‍යක් මේ දුක ආරි සත්‍යක් කියලා යා පෙර නොවැසු විරෝ ධර්මයන් නී ධම්මස පහළ වුණා. ඉන්පසු බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තංකෝ පනිතං දුක්ඛං අරිය සත්‍යං මේ දුක නම් වූ ආර්ය සත්‍ය පරිඤ්ඤයන්ති මේ භික්ඛවි. ඒක පිළිසෙ දැකී පුයි. එනං ඔන්න මෙතනත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ඇස ඒ වගේම රූප විඥාන මේවා පිළිසෙ දැක. එනං මේ ඇස දුකට අයිති ඇස. දුකට අයිති ඇසක් තියෙනවා. මේ ඇසේ ස්වභාවය දුකට අයිති. ඔන්න මේක පිළිසෙ දකින්න ඕන කියලා කියනවා. ඉන්පස්සේ ඊළඟ සූත්‍රයේ මොකද්ද පහතබ්බ සූත්‍රය. මසලක් මේ දෙවෙනි සූත්‍රයේ පහතබ්බ සූත්‍රය කියනවා නම් පළවෙනි සූත්‍රයේ දුකටයිති. හරි ඒක ඒක පිරිසිදු දැක්විය යුතු අවබෝධ කළ යුතුයි. ඒක අවබෝධ කරන්නේ කොහොමද? අනිත්‍ය ස්වභාවය අවබෝධ කරගෙන. අනිත්‍ය දේ අනිත්‍ය ස්වභාවයෙන් යුක්ත දේ ලක්ෂණය තමයි මොකද්ද? දුක. යම් පනානිච්චං දුක්ඛං වාතං සුඛං වාතං. යමක් අනිත්‍ය නම් දුකද සැපද? දුක්ඛං වාතං. දුකයි. එනං ඔන්න දුක පිරිසිෙන් දැක්විය යුතුයි අවබෝධ කළ යුතුයි. දැන් දෙවෙනි සූත්‍රය ඊළඟ සූත්‍රය පහතබ්බ සූත්‍රය. පහතබ්බ කියලා කියන්නේ ප්‍රහාණය කළ යුතුයි. බැරි වෙලාවත් ඒ ඇස දැන් ඔන්න ඇස ප්‍රහාණය කළොත් එහෙම ඇස ප්‍රහාණය කළොත් එහෙම එනං රූප දකින්න බෑනේ. එහෙනම් ඇස රහතන් වහන්සේ මේ ඇස ප්‍රහාණය කළා නම් රහතන් වහන්සේ රූප නොපෙනී තියෙන්නේ නැහැ. ඇස ප්‍රහාණය කළා නම් රූප නොපෙනී තියෙන්නේ නැහැ.
මේ කියන්නේ වෙනම එකක්. ඒ තමයි පින්වත්නි. මෙතනදී දේශනා කරන ඇස ප්‍රහාණය කළ යුතුයි කියලා. දැන් අර වර්තමානයේ තුල හටගත්තු ඇස අතීතයට ගියානේ නිරුද්ධ වෙලා ගියාට පස්සේ. නමුත් අනවබෝධයෙන් යුක්ත කෙනාට අතීතයට ගියපු ඇස කෙරෙහි එයා තුල එයා විඥානය පවත්වනවානේ. අතීතයට ගියපු ඇස තුල එයා සිහි පවත්වනවා. එතකොට එයාට ඒ ඒ අතීතයට ගියපු ඇස තියෙනවා. ඒ වගේම අතීතයට ගියපු රූප තියෙනවා. නිරුද්ධ වෙලා ගියපු රූප තියෙනවා. බුදුරණෝ දේශනා කරනවා මෙන්න මේ ඇස ප්‍රහාණය කරන්න ඕන. මොන ඇසද? අතීතයට ගියපු නිරුද්ධ වෙලා ගියපු ඇස තියෙනවා කියන ස්වභාවය ප්‍රහාණය කරන්න ඕන. ඒකට කියනවා අතීතයට ගියපු ඇස ප්‍රහාණය කරනවා කියලා. අතීතයට ගියපු රූප ප්‍රහාණය කරනවා කියලා. අතීතයට ගියපු විඥානය ප්‍රහාණය කරනවා කියලා. අතීතයට ගියපු ස්පර්ශය ප්‍රහාණය කරනවා කියලා. ඔක ලස්සන සූත්‍ර දේශනාවක් තියෙනවා මජ්ක්‍ධිම නිකායෙම අනාථපිණ්ඩික වාස සූත්‍රය කියලා. අනාථපිණ්ඩික සිටුතුමාට සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරන දේශනාවක් තියෙන අනාථපිණ්ඩික සූත්‍රය කියලා. මේ අනාථපිණ්ඩික සූත්‍රයේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරන අනාථපිණ්ඩික සිටුතුමාට තස්මාතිය තේ ගහපති එහෙමනම් ගෘහපති ඔබ ඒවං සික්කිතබ්බං ගෘහපති ඔබ මේ විදිහට හික්මෙන්න කියලා. කොහොමද න චක්කුම් උපාදිස්සාමි ඇසි ඇස කෙරෙහි බැඳින්නේ නැහැ කියලා හික්මෙන් කියනවා. ඇස කෙරෙහි බැඳින්නේ නැහැ කියලා හික්මෙන් කියනවා. දැන් ඇස කෙරෙහි බැඳින්නේ නැහැ කියලා කියන්නේ ඔය අර මුලින් කියපු ඇස ඇසි ස්වභාවය. ඒ කියන්නේ අනිත්‍ය වෙන ඇස කෙරෙහි බැඳින්නේ නැහැ කියලා හික්මෙන් කියනවා. ඊට පස්සේ දේශනා කරනවා නචමේ චක්කු නිසිතං විඥානං භවිස්සති इति. නචමේ චක්කු නිසිතං ඇස ඇසුරු කරගෙන විඥාණය පවත්වන්නේ කියලා හික්මෙන්ද කියනවා. මෙන්න මේක තමයි වැදගත්. ඇස ඇසුරු කරගෙන විඥාණය පවත්වන්නේ නිරුද්ධ වෙච්ච ඇසගෙන විඥාණය පවත්වන්නේ. මේ කියන්නේ ඇසේ විඥාණය නෙමෙයි. මේ කියන්නේ මනසේ විඥාණය. දැන් අපිට මේ මොහොතේ අපිට මේ මොහොතේ අපිට ඊයේ දැකපු රූප මවා ගන්න බැරි පුළුවන්නේ. එතන මේ මොහොතේ අපිට ඊයේ දැකපු රූප මවා ගන්න පුළුවන් නම් එතනදී ඒ රූප වලින් අපිට වර්ණ සටහනක් ඇසේ වදින්නේ නැහැ නේ මේ මොහොතේ. නමුත් ඒ රූප අපෙන් මවා ගන්න පුළුවන්නේ. එහෙනම් මවා ගන්න පුළුවන් කියලා කියන්නේ එතන තියෙන මනෝවිඥාණය පවත්වන්නේ. මනෝවිඥාණය හසුරුවන්නේ. එහෙනම් මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ අනාථපිණ්ඩික සුත්තුපාඨ දේශනා කරන්නේ ඇස ඇසුරු කරන විඥානේ පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්ද කියනවා. එහෙනම් නිරුද්ධ වෙලා ගියපු ඇසගෙන විඥානේ පවත්වන්නේ නැහැ කියලා මේ හික්මෙන්ද කියලා කියන්නේ. හරි. විඥා නිරුද්ධ වෙලා ගියපු ඇසගෙන විඥානේ පවත්වන්නේ නැහැ කියලා මේ හික්මෙන්ද කියලා කියන්නේ. ඒ වගේම නිරුද්ධ වෙලා ගියපු කනගෙන විඥානේ පවත්වන්නේ නැහැ කියලා. නිරුද්ධ වෙලා ගියපු නාසය දිවකය මනසගෙන විඥානේ පවත්වන්නේ නැහැ කියලා මේ හික්මෙන්ද කියලා කියන්නේ. එහෙනම් මේ නිරුද්ධ වෙලා ගියපු ඇස ප්‍රහාණය කළ යුතු එකක්. ඒක ප්‍රහාණය කළ යුතුයි. ඒ කියන්නේ විඥානයේ පවත්තන් නිරුද්ධලක රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, අරමුණු මේවා ප්‍රහාණය කළ යුතුයි. ඒවා ප්‍රහාණය කළ යුතු දේවල්. එහෙනම් ඒවා මොකටද අයිති? ඒවා අයිති දුක්ඛ සමුදයට. ඒ නිරුද්ධලා කියපු ඇස කන නාසය දිවකය මනස නිරුද්ධලා කියපු රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, අරමුණු නිරුද්ධලා ගියපු චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන මේ දේවල් අයිති දුක්ඛ සමුදයට. ඉවත් දුක නෙවෙයි. ඒක දුක්ඛ සමුදය. ඉවත් චන්හාවත් එක්ක තණ්හාව ඇසුරු කරගෙන පවතින දේවල්. ඒක දුක්ඛ සමුදයට අයිති. ඒක සයි දුක්ඛ සමුදයට අයිති දේවල් බුදුරණ දේශනා කරනවා ප්‍රහාණය කර යුතුයි. දුක්ඛ සමුදය ප්‍රහාණය කර යුතුයි. ධම්මචක්කපවත්තන සූත්‍රයේ බුදුරණ දේශනා කරේ ඉදං දුක්ඛ සමුදයං අරිය සච්ඡන්ති මේ වික්කවේ පුබ්බේ අනුසූ ධම්මස කියලා දේශනා කරලා තංකෝ පනිදං දුක්ඛ සමුදයං අරිය සච්ඡම් පහතබ්බන්ති මේ වික්කවේ. මහණෙනි මේ දුක්ඛ සමුදය ප්‍රහාණය කළ යුතුයි කියලා
පෙරණ වැසු විදු ධර්මයන්හි දාමස පහල වුණා. එනම් මෙන්න පහතබ්බ සූත්‍රයේ බුදුරණව දේශනා කරන්නේ මේ ප්‍රහාණී කළ යුතු ඇස, ප්‍රහාණී කළ යුතු රූප, ප්‍රහාණී කළ යුතු විඥානේ. හරි. ඇස රූප විඥාන ස්පර්ශ මේ දේවල් ප්‍රහාණී කළ යුතුයි. ඒ වගේම කන නාසය දිවකය මනසට අයිති මේ දේවල් ප්‍රහාණී කළ යුතුයි. එනම් ඒ ඒ ඇස ඒ රූප ඒ දේවල් අයිති දුක්ඛ සමුදයට. ඒක දුක නෙමෙයි දුක සමුදයට. එනම් දුකට අයිති ඇසේ ස්වභාවයක් තියෙනවා. ඒක මේ මොහොතේ හටගන්න මේ මොහොතේ නිරුද්ධ වෙලා යනදී ඒක දුක දුකට අයිති. හරි. එතන ඒක නම් අවබෝධ කරන්න තියෙන්නේ අතීතයේ ගියපු ඇස නිරුද්ධ වෙලා ගියපු ඇසේ අපි විඥානය පවත්වනවා. ඒක නිසා නිරුද්ධ වෙලා ගියා කියලා අපි දන්නේ නැහැ. හරි. නිරුද්ධ වෙලා ගියපු රූපේ අපි විඥානය පවත්වනවා. ඒ නිසා නිරුද්ධ වෙලා ගියා කියලා දන්නේ නැහැ අපි. ඒ අපිට තියෙනවා. ඒ ඇස තියෙනවා අපිට. ඒ රූප තියෙනවා අපිට. ඒ විඥානය තියෙනවා අපිට. ඒ නමුත් ඒවා නිරුද්ධ වෙලා ගියා. ඒක ඇත්ත ස්වභාවය නෙමෙයි තියෙනවා කියන එක. ඒක නිරුද්ධ වෙලා ගියා. නමුත් තණ්හාව නිසා ඒවත් එක්ක අපි බන්ධනීය පවත්වනවා. ඇවිල්ලා වාසය කරනවා. ආන්නික නිරුද්ධ ඒක ප්‍රහාණය කරන්න කියනවා. ඒක දුක් සමුදියටයි තියෙන්නේ. ඉන්පස් බුදුරජාන් වහන්සේ දේශනා කරන ඊළඟ සූත්‍රයේ සච්චිකාතබ්බ සූත්‍රය. සච්චිකාතබ්බ සූත්‍රය. සච්චිකාතබ්බ සූත්‍රය කියලා කියන්නේ සච්චිකාතබ්බ කියලා කියන්නේ සාක්ෂාත් කළ යුතු කියන එක. එතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඇස සාක්ෂාත් කළ යුතු. රූප සාක්ෂාත් කළ යුතු. ඇසේ විඥානය සාක්ෂාත් කළ යුතු. ඇසේ ස්පර්ශය සාක්ෂාත් කළ යුතු. ඊට පස්සේ ඇසේ විඳීම සාක්ෂාත් කළ යුතු. ඒ වගේම ඇසේ හඳුනා ගැනීම සාක්ෂාත් කළ යුතු. ඒ වගේම ඇසේ චේතනා පහළ වීම සාක්ෂාත් කළ යුතුයි කියලා. එහෙනම් සාක්ෂාත් එහෙනම් ඔන්න එහෙනම් අවබෝධ කළ යුතු ඇසක් තියෙනවා. ප්‍රහාණය කළ යුතු ඇසක් තියෙනවා. සාක්ෂාත් කළ යුතු ඇසක් තියෙනවා. නම් මෙතනදී කියලා ඇස සාක්ෂාත් කරන්න කියලා. මොකද්ද සාක්ෂාත් කරන්නේ? සාක්ෂාත් කරන්නේ දුක්ඛ නිරෝධය. එහෙනම් දුකට අයිති ඇසේ ස්වභාවයක් තියෙනවා. ඒක අවබෝධ කළ යුතුයි. දුක්ඛ සමුදයට අයිති ඇසේ ස්වභාවයක් තියෙනවා. ඒක ප්‍රහාණය කළ යුතුයි. දුක්ඛ නිරෝධයට අයිති ඇසේ ස්වභාවයක් තියෙනවා. ඒක සාක්ෂාත් කළ යුතුයි. මොකද්ද මේ සාක්ෂාත් කරන්නේ? සාක්ෂාත් කරන්නේ පින්වත්නි වර්තමානයේ ඇස හටගෙන ඇස නිරුද්ධ වෙලා යනවා. ඒ මොහොතේම අන්නිතර නිරෝධයක් තියෙනවා. ඒක සාක්ෂාත් කළ යුතුයි. වර්තමානයේ රූප හටගෙන ඒක නිරුද්ධ වෙලා යනවා. ඒ නිරෝධය සාක්ෂාත් කළ යුතුයි. වර්තමානයේ ඇසේ විඥානය හටගෙන ඒක නිරුද්ධ වෙලා යනවා. ඒ නිරෝධය සාක්ෂාත් කළ යුතුයි. වර්තමානයේ ඇසේ ස්පර්ශය හටගෙන ඒක නිරුද්ධ වෙලා යනවා. ඒ නිරෝධය සාක්ෂාත් කළ යුතුයි. වර්තමානයේ ඇසේ හඳුනා ගැනීම හට විඳීම හටගෙන ඒක නිරුද්ධ වෙලා යනවා. ඒක සාක්ෂාත් කළ යුතුයි. ඒ නිරෝධය. වර්තමානයේ රූප හඳුනාගෙන ඒක නිරුද්ධ වෙලා යනවා. ඒ නිරෝධය සාක්ෂාත් කළ යුතුයි. වර්තමානයේ රූප පිළිබඳ චේතනා හටගෙන ඒක නිරුද්ධ වෙලා යනවා. ඒ නිරෝධය සාක්ෂාත් ඕක එකක්. ඒ නිරෝධයේ යංක්ස් කෙනෙක් සාක්ෂාත් කරනවා කියලා කියන්නේ වර්තමානයේ තුල යා වාසය කරනවා. ඇසී හට ගැනීම නැතිවීම දකිමි. ඇයි නිරෝධයෙන් සාක්ෂාත් කරන්නේ? වර්තමානයේ තුල යා වාසය කරනවා කණේ හට ගැනීම නැතිවීම දකිමි. වර්තමානයේ තුල යා වාසය කරනවා නාසී දිවි කයි මනසී හට ගැනීම නැතිවීම දකිමින් වර්තමානයේ වාසය කරනවා. වර්තමාන ඒ මොහොතේ හටගන්න ඇස කන නාසී දිවි කය මනස ඒ මොහොතේම නිරුද්ධ වෙනවා කියලා යංකසිකිනේ දකිමින් නම් වාසය කරන්නේ. එයාට පවත්වන්න ඇලෙන්න ගැටෙන්න ඇසක් නෑ. ඒක නිරුද්ධ වෙලා ගියා. පවත්වන්න ඇලෙන්න ගැටෙන්න රූපයක් නෑ. ඒව නිරුද්ධ වෙලා ගියා. යකෝම නිරුද්ධ වෙලා ගියා. හරි. එහෙනම් එයා තුල නිරුද්ධේ ආපහු එයා තුල ඇසක් හදන්න කර්ම හැදෙන්නේ. ඒ ටික හැදෙන්නේ තණ්හාවෙන්.
නිත්‍යයි කියලා දැන් අසා අනිත්‍ය වෙලා ගියා නම් මොකට බැඳින්නද? තණ්හාවක් ඇති කරගන්නද? තණ්හාවක් ඇති කරන්න හේතුවක් නැහැනේ. එහෙනම් වර්තමානයේ තුල හටගෙනීම නැතිවීම දකිනමින් නම් වාසය කරන්නේ යතුර තණ්හාව පවත්වන්න දෙයක් නැහැනේ. එහෙනම් තණ්හාව නිරුද්ධ වෙනවා. අස කෙරෙහි තියෙන තණ්හාව රූප කෙරෙහි තියෙන තණ්හාව නිරුද්ධ වෙනවා. අන්නේ නිරෝධය සාක්ෂාත් කරගන්න. ඒ මොහොතේ ඇසේ හට ගැනීම නැතිවීම ඒ හට ගන්න දේ නැති වෙනවා නිරුද්ධ වෙනවා ඒක සාක්ෂාත් කරනවා ඒක දකමින් වාසය කරන කෙනා කෙනා තුල තණ්හාව පවත්තන්න ඇසක් හට ගන්න නැහැ ඇසක් නැහැ එහෙනම් තණ්හාව නිරුද්ධ වෙලා යනවා පවත්තන්න දෙයක් නැතන් තණ්හාව පවත්තන්න දෙයක් නැත්තම් තණ්හාව නිරුද්ධ වෙලා යනවා අන්නේ තණ්හා නිරෝධයත් යා සාක්ෂාත් කරනවා හරි එහෙනම් මෙන්න මේ ඇස සාක්ෂාත් කරගනි යුතුයි. ඒකට කියනවා අපි ඇස සාක්ෂාත් කරනවා කියලා. කන සාක්ෂාත් කරනවා කියලා. නාසය දිවකය මනස සාක්ෂාත් කරනවා කියලා. එහෙම නැත්නම් රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු සාක්ෂාත් කරනවා කියලා. මේ සාක්ෂාත් කරන්නේ මොකද්ද? නිරෝධය. සාක්ෂාත් කරන්නේ. හරි. ඊට පස්සේ චක්කු විඥානය, සෝත විඥානය, ගාන විඥානය, දිවහා විඥානය, කාය විඥානය, මනෝ විඥානය සාක්ෂාත් කරනවා යා. මොකද සාක්ෂාත් කරන්නේ? සාක්ෂාත් කරන්නේ ආන්න සාක්ෂාත් කරන දෙයක් තියෙනවා අන්න සාක්ෂාත් කරන එකක් තියෙනවා එහෙනම් මේ සූත්‍ර දේශනා තුනක් මම ඔබට මේ කියලා දුන්නේ සූත්‍ර දේශනා තුනක් කියලා දුන්නේ මොකද්ද මේ සූත්‍ර දේශනා තුන පළවෙනි එක තමයි පරිඤ්ඤය සූත්‍රය ආපහු මම ඔබට කෙටියෙන් කෙටියෙන් මේක තාමත්ම ගැඹුරු මේ ඔබට කියා දුන්න මේ දහම් පරයය ඉතාමත්ම ගැඹුරුයි. හැබැයි හැබැයි මේකදී අපිට නුවණින් විමසන්න නුවණින් කල්පනා කරන්න දහම් කරුණු ගොඩාක් තියෙනවා. දැන් බොහෝ දෙනෙක් මේ 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 දහම් මේ ධර්ම මේ දේශනාව රෙකෝඩ් කරන මේ සමහර විට ඔබ ආපහු අහන්න ආපහු අහන්න ආපහු අහද්දී අහද්දී ඔබට නුවණින් විමසන්න දහම් ගොඩාක් මේ දේශනාව තුළ තියෙනවා. පළවෙනි සූත්‍රය පරිඤ්ඤී සූත්‍රය පරිඤ්ඤී සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ දේශනා කළා ඇස පිරිසිදු දැක්ක යුතුයි රූප පිරිසිදු දැක්ක යුතුයි ඇසේ විඥානීය පිරිසිදු දැක්ක යුතුයි ඇසේ ස්පර්ශේ පිරිසිදු දැක්ක යුතුයි ඇසේ ස්පර්ශෙන් හටගන්නා විඳීම පිරිසිදු දැක්ක යුතුයි රූප හඳුනා ගැනීම පිරිසිදු දැක්ක යුතුයි රූප පිළිබඳ චේතන ඇතිවීම පිරිසිදු දැක්ක යුතුයි මොකක්ද දී දකින්නේ පංචපාදානස්කන්ධය ඇස ඔස්සේ හටගන්න පංචපාදානස්කන්ධය පංචපාදානස්කන්ධ කියන්නේ මොකද්ද දුක ඇස ඔස්සේ හටගන්න පංචපාදානස්කන්ධය පිරිසිදු දැක්ක යුතුයි අවබෝධ කර යුතුයි කන ඒ විදිහම කන නාසය දිවකය මනසට ඒ ටික අවබෝධ කර යුතුයි පිරිසිදු දැක්ක යුතුයි ඒකට තමයි මම අර ගත්තේ ද්විතීය ද්වේ සූත්‍රයේ ඇසුරු කරගෙන මේක පිරිසිදු දකින්න දකින්න මොනවද පිරිසිදු දකින්නේ ඇසේ दकिन එනම් පරිඤ්ඤී සූත්‍රයේ තියෙන ඇස පිරිසිඳ දැක්ක යුතුයි. හැබැයි සාමාන්‍ය පුජ්‍යලයාට මේක දකින්න බෑ. සාමාන්‍ය පුජ්‍යලයාගේ ස්වභාවය තමයි අතීතීට ගියපු ඇස නිරුද්ධ වෙලා ගියපු ඇස එයාට නිරුද්ධ වෙලා නැහැ. එයාට අතීතී ඇස තියෙනවා. අතීතයේ ගියපු රූප එයාට නිරුද්ධ වෙලා ගියපු රූප නෙමෙයි ඒවා ඒ රූප තියෙනවා එයාට ඒක නිසා තියෙන රූප තියෙන ශබ්ද තියෙන ගඳ සුවඳ තියෙන පහස හරි අතීතයේ ගියපු ඒවා ඒවා ඇසුරු කරගෙන ඒවල විඥානයේ පවත්තුලා ඒව ඇසුරු කරගෙන එයාට පුළුවනි රාග දේශ මොහ උපදව ගන්න නමුත් ඇත්තට මේ නිරුද්ධ වෙලා ගියපු දේවල් මේ මොහොතේ තියෙන දේවල් නෙවෙයි වා නිරුද්ධ වෙලා කියපු දේවල් ඒව ඔස්සේ රාගදේශ මොහයට ඇති කර ගන්න පුළුවන් කෙලෙස් ඇති කර ගන්න පුළුවන් හරි
ඒ ස්වභාවයෙන් මම ඔබට කියලා දුන්නා ඒක කොහොමද පවතින්නේ කියලා. අර අතීතයේ ගියපු දේවල් පවත්වන්නේ කොහොමද? චන්දරාගයේ මුල් කරගෙන. ඒක නිරුද්ධ වුණා කියලා දන්නේ චන්දරාගයේ මුල් කරගෙන ඒවා පවත්වනවා. ඒවා තියෙනවා අපිට පවත්වනවා. මම ඔබට මහකච්චාන බද්දේකරත් සූත්‍රයේ තුලින් ඔබට කියා දුන්නා ඒ අතීතයේ ගිහිපු දේවල් පවත්වනවා. හරි. ඒවා ඔස්සේ විඥාණය ඒව ඔස්සේ පවත්වනවා. ඒව අපහු අපි ඒව ඒව අපි අපහු ගෙන්න ගන්නවා. අතීතං ආගමීය. නාන්වාගමී නෙවෙයි ආගමීය. එහෙනම් අතීතයේ ගෙන්න ගන්නේ කොහොමද? අතීතයේ ගින්වා නොගනින්නේ කොහොමද කියලා. ඒක චන්ද්‍රාගේ ඒක නිරුද්ධ වෙලා කියලා ගියා කියලා දැකලා ඒක චන්ද්‍රාගේ පවත්වන්න නැත්තම් අතීතේ ගින්නු ගන්න නැහැ යා. එහෙනම් ඔන්න අතීතයේ ගියපු ඇස කන නාසය දිවකය මනස අතීතයේ ගියපු රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු අතීතයේ ගියපු චක්කු විඥාන සෝත විඥාන ආදී විඥානයන් අතීතයේ ගියපු ස්පර්ශය අතීතයේ ගියපු හඳුනා ගැනීම අතීතයේ ගියපු විඳීම හඳුනා ගැනීම චේතනා මේ දේවල් අපි පවත්වනවා අවබෝධයක් නැති නිසා. ඒ ඇස පවත්වනවා, ඒ රූප පවත්වනවා. බුදුරජාණන් දේශනා කරා මේවා පවත්වන්නේ චන්දරාගයත් එක්කයි, මේවා පවත්වන්නේ තණ්හාවත් එක්කයි. ඒ තණ්හාව ඒ චන්දරාගයත් එක්ක පවත්වන ඒ ඇස කන නාසය දිවක මනස ඒ දේවල් සාහනය කළ යුතුයි. දුක්ක සමුදයට අයිති ඒව ප්‍රහාණය කළ යුතුයි. ඒව ප්‍රහාණය කළ යුතු ඒක දුක්ක සමුදයට අයිති. ඒව ප්‍රහාණය කරන්න එක දුක් ඒ තණ්හා ප්‍රහාණය කරන්න අපි දැක්ක යුතුයි. මොකද්ද මොකද්ද දැක්ක යුතුයි? අපි දැක්ක යුතුයි අතීතේ මේවා අතීතයට ගිහුවා නිරුද්ධ වෙලා ගියා කියලා. ඒකට මම ඔබට කියලා දුන්නා ඒකට මේ බද්දේක රත් සූත්‍රය අරගෙන මහා කච්චාන බද්දේක රත් සූත්‍රය අරගෙන මම ඔබට කියලා දුන්නා යංචෞසු චක්කුං යේච රූපා උභයමේතම් පටිච්චසමුප්පන්නං. ආයස්මත්නි ඇසක් ඇද්ද රූපයක්ද මේවා උභයමේතම් එකිනෙකට පටිච්චසමුප්පන්නයි කියලා. ඇස නැත්තං රූප නැහැ, රූප නැත්තං ඇස නැහැ. මේ දෙක ඇස පවතින්නේ රූපයත් එක්කයි. රූපය පවතින ඇසත් එක්ක හරියට හරියට දරත් එක ගින්දර පවතිනවා. හරි දරත් එක ගින්දර පවතිනවා. ගින්දර කියලා දෙයක් ඉන්දර නැත්තම් ඉන්දර නැත්තම් දර නැත්තම් නැත්නම් ඉන්දන ගින්දර ඇවිලෙන්න උපකාර වෙන දෙයක් නැත්තම් ගින්දර පවතිනවද? ගින්දර කියලා දෙයක් පවතිනවද ඉන්දන නැත්තම්? ඉන්දන කියන දේවල් දර ඉන්දනයක් බවට පත් වෙනවද ගින්දර නැත්තම්? ඉන්දන ඉන්දනයක් බවට පත් වෙන්නේ ගින්දර නැත්තම්. ගින්දර පවතින්නේ ඉන්දන නැත්තම්. එනම් මේ ඉන්දනයි ගින්දරයි එකිනෙකට ප්‍රත්‍යයෙන් පවතින දෙයක්. ඒ වගේ ඇස නැත්තං රූප නැහැ, රූප නැත්තං ඇස නැහැ. ඉතින් ඒ මොහොතේ ඇස නිරුද්ධ වෙද්දී රූපයත් නිරුද්ධ වෙලා. එහෙනම් මෙන්න මේක හොඳට දකින්න නම් යම් කෙනෙක් ඒ මොහොතේ හටගන්නේ ඇස ඒ මොහොතේ නිරුද්ධ වෙනවා කියලා. එයා අතීතයට ගිහු වෙ නිරුද්ධ වෙලා ගිය ඇස නිරුද්ධ වෙලා ගියා කියලා එයා දැනගන්නවා. නිරුද්ධ වෙලා ගියා ඒ ඇස නිරුද්ධ වෙලා ගියා කියලා දැනගන්නවා. ඒ රූප නිරුද්ධ වෙලා ගියා කියලා දැනගන්නවා. ඒ විඥාණය නිරුද්ධ වෙලා ගියා කියලා දැනගන්නවා. හරි. ඒ ස්පර්ශය නිරුද්ධ වෙලා ගියපු දෙයක් කියලා දැනගන්නවා. ඒක අවබෝධයක්. හරි. ඒක අවබෝධයක්. ඒ ස්පර්ශයෙන් හටගන්න විඳීම හඳුනා ගැනීම චේතනා නිරුද්ධ වෙලා ගියපු දේවල් කියලා දැනගන්නවා. ඒක අවබෝධයක්. ඒ අවබෝධය නැත්තම් ඒක නිරුද්ධ වෙලා කියලා දන්නේ නැත්තම් ඒවල විඥානයේ සිහි පවත්වනවා. ඒ දේවල් ඔස්සේ වාසය කරනවා. ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන පහතබ්බ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා මෙන්න මේ ඇස කන නාසය මේ දේවල් ප්‍රහාණය කළ යුතුයි. ඒක දුක්ඛ සමුදයයි. ඒවා ප්‍රහාණය කළ යුතුයි. එහෙනම්
පරිඤ්ඤය ඇසක් තියෙනවා පහතබ්බ ඇසක් තියෙනවා. ඒ කියන්නේ මේ ඇස ඇසවල දෙකක් තියෙනවා නෙමෙයි ඇසේ ස්වභාවයන් දෙකක් තියෙනවා. ඊට පස්සේ මේක ප්‍රහාණය කරද්දී අර මේක ප්‍රහාණය කරද්දී එයා ඒ ප්‍රහාණය මේ ප්‍රහාණය වුණා කියලා සාක්ෂාත් කරනවා. මම මුලින් කිව්වා සච්චිකාතබ්බ සූත්‍රය කියන සූත්‍රේ ඔබට කියද්දි මම කිව්වා එතනදී ප්‍රහාණය වෙනවා මේ මොහොතේ හටගන්න ඇස මේ මොහොතේ ප්‍රහාණය වෙනවා ඒකත් සාක්ෂාත් කළ යුතුයි ඒ ප්‍රහාණයත් මේ මොහොතේ හටගන්න රූපය මේ මොහොතේ ප්‍රහාණය වෙනවා ඒකක් සාක්ෂාත් කළ යුතුයි මේ මොහොතේ හටගන්න විඥානය මේ මොහොතේ ප්‍රහාණය වෙනවා ඒකක් සාක්ෂාත් කළ යුතුයි එහෙනම් ඒ මොහොතේ හටගන්න දේ ඒ මොහොතේ නිරුද්ධ වෙනවා ඒක සාක්ෂාත් වේ නිරෝධය සාක්ෂාත් කළ යුතුයි හැබැයි ඒක සාක්ෂාත් කිරීම ඒක දකිමින් වාසය කරන කෙනාගේ තණ්හාව නිරුද්ධ වෙලා යනවා ඇයි තණ්හාව නිරුද්ධ වෙන්නේ තණ්හාව පවත්වන්න මෙයාට දෙයක් නැහැ තණ්හාව පවත්වන්න දෙයක් නැහැ ඇයි නිරුද්ධ වෙලා ගියානේ ඇසේ තණ්හාව පවත්වන්න විදියක් නැහැ ඇයි ඇස නිරුද්ධ වෙලා ගියා ඒකනේ මහා සතිපට්ඨාන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යන් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවසමානා නිසති දෙන්න දේශනා කරනවා මේ ලෝකේ ප්‍රිය ස්වභාවයෙන් යුක්ත දෙයක් ඇත්තේ මිහිරි ස්වභාවයෙන් යුක්ත දෙයක් ඇත්තේ ඒ තුල තමයි තණ්හා උපදිනවන උපදින්නේ තණ්හා පවතිනවන පවතී කිංච ලෝකේ ප්‍රිය රූපං සාත රූපං මොකද්ද මේ ලෝකේ ප්‍රිය ස්වරූපයෙන් යුක්ත මිහිරි ස්වරූපයෙන් යුක්තදී චක්කු ලෝකේ ප්‍රිය රූපං සාත රූපං එත්තේ සතණ්හා උපජ්ජමානා උපජ්ජති එත්තනි සමානානි විසති ඇස ප්‍රිය ස්වරූපයෙන් යුක්ත දෙයක් මිහිරි ස්වරූපයෙන් යුක්ත දෙයක් බවට පත් වෙන්නේ ඇස නිත්‍ය නම් ඇස අනිත්‍ය නම් ඒක ප්‍රිය මිහිරි ස්වභාවයෙන් යුක්ත දෙයක් මේක දුකට ඇස දෙයක් ඇස ප්‍රිය මිහිරි වෙන්නේ ඒක නිත්‍යයි කියලා හිතාන එක ඇස අනිත්‍යලා ගියා කියලා දැක්කනම් ඒක ප්‍රිය මිහිරි වෙන්නේ කොහොමද එහෙනම් එයාට තණ්හාව පවත්තන්න තරක් නැති වෙනවනේ එන තණ්හාව පවතින පවතින ඇසිනේ රූපේනේ විඥානේනේ ඒක මහ සත්‍යපට්ඨාන සූත්‍රය අරගෙන කියවන්න තණ්හාව පවතින පවතින්නේ කොහේද හට ගන්නවා හට ගන්න කොහේද කියලා වෙටිකි ඇසේ කනේ නාසයේ දිවේ කයේ මනසේ රූපවල ශබ්දවල ගන්න මොකද ඔක්කොම ප්‍රිය ස්වරූපෙන් යුක්ත දේවල් මිහිරි ස්වරූපෙන් යුක්ත දේවල් මේකේ Nirodhe දැක්කු නැති කෙනාට Nirodhe දැකපු කෙනාට මේක ප්‍රිය මිහිරි ස්වභාවයෙන් යුක්ත දේවල් කියලා ගන්න නැහැ ඇයි යා යා ඒවත් අනිත්‍යයි දේව දුකටයි දේවල් ඒකම ප්‍රිය ස්වභාවයෙන් යුක්ත දේවල් නෙවෙයි මිහිරි ස්වභාවයෙන් යුක්ත දේවල් නෙවෙයි ඒවා දුකටයි දේවල් එහෙනම් මෙන්න මේ අනිත්‍ය දැක්කනම් තණ්හාවට පවතින තැනක් නැහැ තණ්හාව නිරුද්ධ වෙලා යනවා පවතින තැනක් නැති කොට තණ්හාව නිරුද්ධ වෙලා යනවා ආන්නේ තණ්හා නිරෝධය සාක්ෂාත් කරනවා ඒ මොහොතේ හටගන්න ඇස ඒ මොහොතේ නිරුද්ධ වෙලා යamak මම මේ ඔබට මේ ආපහු නැවත නැවත මේ එකම කියන්නේ මම දන්නවා මේක ගැඹුරුයි කියලා මම දන්නවා කෙනෙකුට කෙනෙක් දේශයෙන් අල්ලගන්න ටිකක් අමාරුයි කියලා හැබැයි අල්ලගන්න ඕනි අමාරු නැට අපි අල්ලගන්න ඕනි ඒකයි මේ ආපහු මේ කියන්නේ මම ඔබට මේක මිනි මේ සාමාන්‍යයෙන් කතන්දරයක් කියන වාගේ නෙවෙයිනේ මේකනේ දැන් දේශනාව කියලා නිකන් කතන්දරයක් කියන්න පුළුවන් දැන් මම බද්දේකරත් සූත්‍රයේ මම කතාව ගොඩාක් එක මේ මේ ගොඩක් දුරට විස්තර කරේ නෑනේ කතාව ටිකයි විස්තර කරේ හැබැයි ඒකේ දහම් පරයයක් තියෙනවා කැඹුරු දහම් පරයයක් අනාථපිණ්ඩික වාස සූත්‍රයේ වුණත් මම දහම් පරයය ගත්තා අනාථපිණ්ඩික සූත්‍රයේ පිණ්ඩික වාස සූත්‍රයේ තව ගොඩක් කතාව තියෙනවා කතාව නෙවෙයි මේක දහම් පරයය ගත්තත් මේ දහම් පරයය අපිට හරි වැදගත් නුවණින් විමසන්න හැබැයි රසවත් නෑ තමයි ඒක රසවත් වෙන්නේ තීරණ කෙනාට මේ තීරණ කෙනාට උත්තර නුවණින් කල්පනා කරන කෙනාට ධර්මයේ තරම් රසවත්යක් තවත් ලෝකේ රසයන් අතර අග්‍රම රසය මොකක්ද? සත්‍ය රසය. මොන සත්‍යද?
චතුරාරි සත්‍ය මෙතන තියෙන්නේ චතුරාරි සත්‍ය දැන් බලන්නකො පරිඤ්ඤයේ ඇස කියන්නේ මොකද්ද දුකටයි දුක්ඛාරි සත්‍ය දුක්ඛාරි සත්‍ය අවබෝධ කර යුතු පිස දැක්ක යුතුයි එහෙනම් එහෙම ඇසේ ස්වභාවයක් වෙනවා ඒක දුක්ඛාරි සත්‍ය පහතබ්බ සූත්‍රයේ තියෙන්නේ ප්‍රහාණය කළ යුතු ඇස ප්‍රහාණය කළ යුතු මොකද්ද දුක්ඛ සමුදය ආර්ය සත්‍ය දුක්ඛ සමුදය ප්‍රහාණය කළ යුතුයි එහෙනම් ඇසේ එහෙම ස්වභාවයකුත් තියෙනවා සමුදයටයි ස්වභාවයක් ඒක ප්‍රහාණය කරන්න ඕනේ සච්චිකාතබ්බ සූත්‍රයේ තියෙන්නේ මොකද්ද සාක්ෂාත් කළ යුතුයි සාක්ෂාත් කළ යුතුයි මොකද්ද දුක්ඛ නිරෝධය සාක්ෂාත් කළ යුතුයි දුක්ඛ නිරෝධාරි සත්‍ය එහෙනම් ඇසි එහෙම ස්වභාවයකුත් තියෙනවා සාක්ෂාත් කළ යුතු ස්වභාවයකුත් තියෙනවා ඇසි එහෙනම් බලන්නකෝ මේ තියෙන්නේ මොකද්ද චතුරාරි සත්‍යෙනි එතකොට මේක ප්‍රහාණය කරන්න මේක ප්‍රහාණය කරන්න තියෙන මාර්ගය මොකක්ද ඒ තමයි අපි මේ දැන් කතා කරමු मार्गे समनुपस्सना के सूत्र समनुपस्सना के सूत्र मेक पटिपद मेक मेकन कल्पना प्रतिपद मे धर्मे अहमी धर्मे अहमी उप मे धर्मे तो विदर्शन प्रतिपद पटिपद प्रतिपद आयुत मार्गारि सत्य कल्पना कर ඔබේ වැඩෙන්නේ සම්මාදිට්ඨියයි වැඩෙන්නේ එහෙනම් සම්මාදිට්ඨිය වැඩෙනකොට සම්මාදිට්ඨිය කියන්නේ මොකක්ද කතමංචාවස සම්මාදිට්ඨි ආශ්‍රමත සම්මාදිට්ඨිය කියන්නේ මොකක්ද සම්මාදිට්ඨිය කියන්නේ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධී ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං දුක ගැන අවබෝධය එනම් මේ ටික හොඳට කල්පනා කරන ඔබට දුක ගැන ලොකු අවබෝධයක් එනවා. ඇසහරහා දුක සකස් වෙන විදිය. ඇසහරහා ඇස කියන්නේ දුකට අයිති දෙයක්. ඇසින්ම තමයි දුක හැදෙන්නේ. දුක්ඛ සමුදය. එහෙනම් ඇසේ තියෙන ඇසේ හටගන්න දුකම තමයි නැති කරන්න ඕනේ. දුක නිරෝධය. එහෙනම් දුක ගැන හොත අවබෝධයක් එනවා. දුක්ඛ ඥාන. දුක්ඛ සමුදය ඥාන. දුක හැදෙන්නේ මෙන්න මෙහිම මෙහිම තමයි මේ දුක්ඛ සමුදය වෙන්නේ කියලා. ඇස ඔස්සේ දුක්ඛ සමුදය වෙන්නේ මෙහිමයි කියලා. දුක්ඛ සමුදය පිළිබඳ අවබෝධයක් එනවා. යක් උපදිනවා. එහෙනම් නිරුද්ධ කරන්න තියෙන්නේ මේ ඇස ඔස්සේ තියෙන මේ දුකමයි. නිරුද්ධ කරන්න තියෙන්නේ. එහෙනම් මේ දුක්ඛ නිරෝධය ගැන ඔබට අවබෝධයක් එනවා. එහෙනම් මාර්ගය ගැන මේ කිරීම තමයි මේ වැඩපිළිවෙල තමයි මාර්ගය. එහෙනම් ඕන්න සම්මාදිට්ඨි පංච කාමයන්ගෙන් වෙන් වෙන්නේ ආවාසී මේ කල්පනා කරනවා කල්පනා කරන පංච කාමයන්ගෙන් වෙන් වෙලා වාසය කරන්න නෙක්ඛම්ම සංකප්ප අව්‍යාපාද සංකප්ප එයාට මේ ලෝකී ගැටි ගැටි ඉන්න දෙයක් නේ ව්‍යාපාදය ඇති කරගෙන ගැටි ගැටි ඉන්න දෙයක් නෑ එයාට එයා දකිනවා මේ ඔක්කොම නිරුද්ධ වෙලා ගියපු දේවල් නේ හට ගන්නදී මේ මොහොතේ නිරුද්ධ වෙලා ගියානේ මොකට ගැටෙන්නේද මොකක් ඉති ගැටෙන්නේද නිරුද්ධ වෙලා ගියපු දෙයක් එක්ක ගැටි ගැටි ඉන්නවා නම් එකතරම් මොඩකමක් තියනවාද
එන නිරුද්ධ වෙලා ගියපු දෙයත් ගැටි ගැටි ඉන්නේ එයා අව්‍යාපාද සංකප්ප උපදින්නේ අවිහිංසා සංකප්ප එයා තුල තියෙන හිංස හිංසාකාරී මේ සංකල්ප ඔක්කොම නැති වෙලා යනවා අවිහිංසා සංකප්ප බලන්නකො ලස්සනට එන්නේ කියලා සම්මා දිට්ඨි උපදින්දි සම්මා සංකප්ප වැඩිනවනේ සම්මා සංකප්පස්ස වික්කවේ සම්මා වාචාපහෝති සම්මා සංකල්පයේ උපදිනකොට සම්මා වාචා යාතුල උපදින්නේ යාතුල යාතුල හතගන්නේ ධර්මානුකූල කතා විතරයි ධර්මයෙන් බැහැර යාතුල බොරුව නැහැ සත්‍යයට එනවා යා කේලම නැහැ සමගිය ඇති කරන වචන පාවිච්චි කරයි මේ ආකාරයෙන් වචනින් මේ සිදුවෙන අකුසල් යාතුල වැටෙන්නේ සම්මා වාචා සම්මා වාචාස වික්‍රේ සම්මා කම්මන්තෝ පහෝති සම්මා වාචාව ඇතුණු සම්මා කම්මන්තය ඇති වෙනවා එයා කය හසුරවන්නේ වැරදි දියෝසි සම්මා කම්මන්තස වික්‍රේ සම්මා ආජීවෝ පහෝති සම්මා කම්මන්තය ඇතුණා නම් සම්මා ආජීවයාගේ ජීවිතය හරි ලස්සනයි එයා වැරදි විදිහට ජීවිතය පවත්වන්නේ එයාගේ ආජීවයේ පිරිසුදුයි මුළුනේ මොකද්ද සම්මාදිට්ඨියනේ මේව ගැන කල්පනා කිරීමනේ සම්මා ආජීවස්ස භික්කවේ සම්මා වායාමෝ පහෝති යා එන්නින්න ක්‍රමක්‍රමෙන් ක්‍රමක්‍රමෙන් හටගත් අකුසල් දුරු කරමින් කුසල් උපදවා ගන්න වෑයම් කරන්නේ මොකද්ද හේතුනේ සම්මාදිට්ඨිය හරි සම්මා වායාමස්ස භික්කවේ සම්මා සති පහෝති යා තුල මනා කොට සිහිය මනාකට සිහි පිහිටනවා එනම් බලන්න ලස්සනට මේ හොඳට ඔබට මේ ටික තේරුම් මේ පරිඤ්ඤය සූත්‍රේ පහතබ්බ සූත්‍රේ සච්චිකාතබ්බ සූත්‍රේ මේ සූත්‍ර තුන ඔබ හොඳට මේ පුංචි සූත්‍ර තුන පුංචි සූත්‍ර තුන එතන මේ පුංචි සූත්‍ර තුන ඔබ ඔත්තට නොනින් කල්පනා කරනවා නම් නොනින් විමසනවා නම් ඔබ චතුරාර්ය සත්‍යම නොනින් විමසනවා චතුරාරි සත්‍යම නොනින් විමසනවා හොද්දට මේ ටික නිතර 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 ඔබ නොනින් විමසනවා නම් ඔබ ක්‍රමක්‍රමී ක්‍රමක්‍රමී මේ මාර්ගයේ වඩාගෙන චතුරාරි සත්‍ය අවබෝධය තමයි යන්නේ ඒක නිසා පින්වත්නි මේ ලෝකේ පුරාවට මේ දරුණු වසංගතයක් තියෙන වෙලාවේ අපිට මේ වසංගතී ගැන හිත හිත අපිට ඉන්න දැන් මේ ඔක්කොම जय කරුණු වැරගෙන මහා කච්චාන බද්දේකර සූත්‍රී අපොබට කියා දුන්නා තීය දෙක සූත්‍රී සංගුතනිකාය හතරම ඊට පස්සේ මම ඔබට මේ කරුණු කියා දුන්නා අනාථ පිණ්ඩකෝවත් සූත්‍රී විඥානයේ ඇසේ විඥානයේ පවත්තන් නිපා කියලා හරි ඒ ඇයි ඇසේ විඥානයේ පවත්තන් නිපා කියලා කියන්නේ නිරුද්ධ වෙලා ගියපු ඇසේ විඥානයේ පවත්තන් නිපා කියලා අනාථ පිණ්ඩක මේ මේ සිටුමාට සාරිපුත් මහ රහතන් වහන්සේ අවවාද කරන්නේ विज्ञानी
විඥානයේ ඇසුරු කරගනිමින් විඥානය පවත්වන්න එපා කියනවා. මේක හරි පුදුමයි. ඒ මොහොතේ නිරුද්ධ ලාගපු විඥානෙත් අපිට නිරුද්ධ වෙලා ගියා කියලා දන්නේ නැති නිසා, අනවබෝධය නිසා ඒ නිරුද්ධ ලාගපු විඥානෙත් විඥානය පවත්වනවා සාමාන්‍ය පුද්ගලයා. සාරිපුත්ත මහරහතන් දේශනා කරන්නේ ඒ විඥානෙත් විඥානය පවත්වන්න එපා. හොඳට බලන්න. ඒක වෙන සූත්‍රයසම ගණනාවක් ඔබට කරුණු වෙරගෙන මේ ධර්මය අපි කතා කළේ. ඉතින් ඔබට මම දන්නේ තේරුණා දන්නේ නැහැ. සමහර විට ටික අමාරුවෙන් තේරුම් ගන්න වෙයි. අමාරුවෙන් තේරුම් ගන්න වෙයි. ඇත්තටම මේක ගැඹුරුයි. මේ කියන ධර්මයේ ටික ගැඹුරුයි. නමුත් ඔබ තේරුම් ගන්න උත්සාහ කරන්න. තේරුණා නේද? තේරුම් ගන්න උත්සාහ කරන්නකෝ. එතකොට ආපහු මගේ එකයි නෑ. ඔබට එකම කාරණාව මම හිතන්නේ ගොඩක් කතාවක් මම ආපහු කිව්වා. ඒ කිව්වේ ඔබට හුත්තත හිතට ටිකක් හරි අනේ ගියොත් කියන අදහසින් යුක්තව මම කිව්වේ. ඒක ඔබ නැවත නැවත මේක අහන්න. ඒ සූත්‍ර දේශනා නැවත නැවත කියවන්න. සමහරවිට ඔබට මේ සංයුත්නිකාය 4 පොත්වාස ඔබ කියවලා ඇති. නමුත් ඔබට මේ පරිඤ්ඤී සූත්‍රී, පහතබ්බ සූත්‍රී, සත්‍චිකාතබ්බ සූත්‍රී මේ සූත්‍ර දේශනා තුන චතුරාර්ය සත්‍යයේ ඒ ආර්ය සත්‍ය තුනට මේක අයිති නේද කියලා ඔබට සමහරට වැටහිමක් තියෙන්නේ නැති වෙයි. නේ පරිඤ්ඤී සූත්‍රී කියන දුක එනම් ඒ ඇස පිළිසින් දැක්ක යුතු ඇස ස්වභාවය. පහතබ්බ සූත්‍රී කියන්නේ දුක් සමුදය. එනම් ඒ ඇස ප්‍රහාණය කළ යුතු මේක දුක් සමුදය. ඊට පස්සේ සත්‍චිකාතබ්බ සූත්‍රී කියන්නේ දුක් නිරෝධය. එනම් ඒ නිරෝධය සාක්ෂාත් කර යුතුයි. එනම් මේ සූත්‍රය දේශනා තුනෙන් කියන්නේ මේ චතුරාර්ය සත්‍ය ප්‍රධාන ආර්ය සත්‍ය තුනක් නේද කියලා අපිට සමහරට මේ වැටහීම මෙච්චර කාලයක් තියෙන්නේ නැති වෙයි. මේ තියෙන්නේ ඒක මේ තියෙන්නේ. ඒ නිසා මේ ධර්මයේ කියලා කියන්නේ චතුරාර්ය සත්‍යමයි. ඒ නිසා මේ හැමදෙනාටම හොඳට මේ ධර්මයේ නුවණින් විමස මේ හොඳට අහගෙන මේ ධර්මයේ දරාගෙන හොතර ධර්මයේ නුවණින් කල්පනා කරලා මේ ගෞතම බුදුසසුන තුළදීම ඔබ අප හැම දිනාට උතුම් චතුරාර්ය සද්ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු.